භාෂාවහා සනිිවේදනය ප්‍රශ්නපත්‍රයට අදාලව අපේ මීළඟට යොම්ම වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක් වෙත ජනවහර කියන මාතෘකාවට ජනවහර කියන එක අපි අර්ථදක් වනකොට ජනතාව තුළ විවාහාර කරනු ලබන භාෂාව ජනවහර විදිහයට අපිට හඳනගන්න පුළුවන්. විශේෂයෙන් මේ ජනවහර ලිකිිත හා කතිත එමනතත් කටවහර වශයෙන් වර්ග කරන්න හැකියාව තියනවා.ඒවගේම කතිත වහරහෙවත් මේ කටවහර ප්‍රබෙද දෙකක් චැටතේ සාකච්ඡා කරන්න පුළුවන් එකක් තමයි වියත් වහරහා ජනවහර වශයෙන්. තොකොට මෙ ජන වහර කියලා අපි හඳුන්වන්නේ බොදු ජනයා විසින් බහවිතයට ගැනෙන විවහාරයයි. මෙහිදී සමාජ මේ සුරූපය අනුව නාගරිග ප්‍රදේශවල විහාර කරන භාෂාවල් පුරවහර වශයමු. රමිය ප්‍රදේශවල ජනයා භාවිත කරන්න භාෂාව ගැමි වහර වශයනු අපිට පෙන්නල දෙන්න පුළුවන් තුට මේ ස්‍යිවේදනයේදී භාෂාත්මක සන්නිවේදන ස්වරූප පිළිබඳ හඳුන ගන්නකොට මේ ජනවහර කියනක ඉතාමත් ප්‍රධගත් වෙනවා ඒකට හේතුව තමයි මේ ජනවහර කියන එක විවිධ ප්‍රදේශවල ආශ්‍රීතව ගොඩනැකිලා තියෙන මේ ජනවර ස්වරූපයන් නිසා यह බැඳුණු මිනිස්සුන්ගේ ජනතාවගේ ජීවන අධදකි ජීවන පුරුදු දැනුවම අදහ සුදහ සුවමාරු කරපු ආකාරය හැංගීම්ුවමාරු කරපු ආකාරය පිළිබඳ හඳුන ගනීම හැකියාව තින්රම ජනවාහාරය විශෂීතා ගන සාකච්ඡා කන්නකොට මූලික කාරනා කිහිපයක් වැටতে සාකච්ඡා කරන්න පුළුවන් එතැන්දී සාම්ප්‍රතායක සමාජවල ජනතාව තමන්ගේ අදහස් ආකල්ප බෙදාහදාගත්තා ආකාරය මේ ජනවහර ඇතුළේ පෙන්නොලදීලා තියෙනම් මිනිස්සු තමන්ගේ දිනදා ජීවිතයේ කටයුතු පවත්වගෙන යනකොට ඒ කටයුතු පවත්වාගෙන යාමේදී තමන්ට අවශ්‍ය ආකාරයට ඒ දේවල් සිදු කරනකොට එතැදී තමන්ගේ අදහස් ආකල්ප ු ආකාරය තොරතුරහුව මාරු කරගත් ආකාරය දෛනික ජීවිතයේදී අදහස් උදහස් ැඟීම් තොරතුරුව මාරු කර ගනීම විනිෝදේ ලැබීම විනුදස්වාදය ලබාදීම දැනුම් මට්ටම් මෙදා හදාගත්තා කාර මේ සියල්ල ජනවහර හාශ්‍රිත්ව අපට හඳුනාගන්න පුළුව ඒවගේම තමයි ප්‍රදේශයට ආවේනික ජනවහර රටාවන් අපිට හඳුරගන්න ෑ ඔබ දන්නවා ංකාවේ විධ ප්‍රදේශාෂස්ටිතව ජනවහර නිර්මාණයවෙලා තියෙනවා වේ ජනවාර උබරට ජනවහර සත්කෝර්ලේ ජනවාහර රහුුණි ජනවහර නුවර කලාවිය පානම வන්නේிய දිගමඩලු සවරගමුව මේ අදී වශයෙන් විවිධ ප්‍රදේශවල විවාහාර කරන ස්රුවපහඳනාගන්න පුළුවන් ඒ විවාහාර කරන සොරූ පනුව ඒ ලබාදුන්න අර්ථකතන පිළිබඳ වෙනස්වරූප හඳුරගන්න පොළුව. ඒවා එන්න සමයි. ඒ ඒ ප්‍රදේශවලට ආවේනිකුණු වහරණ ස්වරූප අපට දැකගන්න කොළුව. අරමා අපට සුඳහන් කළ පරිදි ශබ්දමය වශයෙන් ඊට පස්ස දෙ අර්ථකත් අතමය වශයෙන් ශෛලීමය වශයෙන්. වා කෙරටා ගොඩ නංවන විදිහානුව අපිට ඒ පදේශයට ආවීනිකුම විවාහාර දකින්න පුළො දෙවාකෙරටා ගොඩ නංවන ආකාරයදී උඩරට පහතරට පදේශවල උසාගච්ඡා කරන විදි වෙනස් එතකොට අප ඒ පදේශවලට ආවේනිකු ක්‍රියාපද එහෙම අපිට දක්නට ලැබෙනු එතකොට මේ ඒ දේවල් ඒ සංඥානාම භාවිත කරණ ආකාරය ක්‍රියාපද පාවිච්චි කරන්නා ආකාරය පිළිබඳ අපි අවධානය ජොම්කර නෝනේ එතවට ඒ ප්‍රදේශවල අනුගමනය කර වු ඒ භාෂා රටාවන් නොස්සේ ඔවුන්ගේ දැනුන්ව තොරතුරු වෙනුඩස්වාදය වගේ දේවල් වෙනුවෙන් සරලවය භාෂා රට නිර්මාණය වෙලා තියෙන එතැන්ද ඔුන්ට ආවේනික වනු ක්‍රමවේධනුව ඔවුන්ගේ හැගීම් කියනවා බෙදාහදාගන්න ජනවාහර භාවිත කළල තින සිතුන් පැතුම් දුක්දන්න සැඩුම් වැලපෝම් මේසිියල්ල ජනවහර ඇතුළේ අපිට දක්නට පුළුව තුර ජනවහර කියන එක ඇතුළේ සංස්කෘතික ගති පැතුම් සම්ප්‍රදායන් ගැබ්වෙලා තියෙන එකක ප්‍රදේශයට ආවේනිකුණු සිරිස්්පිරික් ඇදහිළි විශ්වාස ආරිත්्यක්ක ඒවා කොහොමද ඒ සමාජයේ ඇතුළේ ඥානයක් විදිහට සම්ප්‍රදායක් විදිහයට පවතින්න උපයෝගී වෙලාතිීදමේ ජන වහර. ඒවාගේම සමයි මේ ජනවහර ඉතාමත් සජීවිී. කොහෙපත් පොතපතකළියලා තියලා කටපාඩන්කරගන නෙමෙයි මේ ජනවහර කියනක විවහාර කරන්නන්නේ ඔවුන්ට ආවේණෙකෝ සමාජ රට්ටාවේ දිනිදා ජීවිතයේ අතැකීම් තොරතුරු බෙදාහදාගන්නපුොට ඒවා ඉබේම වහරණ සුරූල්ප භාවිත කරගන තියෙනවා. එතකට නොයිකුත් අවස්ථාවලදී ඔවුන් සාකච්ඡා කතා කන්න විදිහ අනුව ඒ ජනවහර වෙනස් වෙලාතිීනආකාරය අපට දකින්න පුළුවන් තොට ජනවහරයේ විශේෂතා පිළිබඳ හඳ නාදෙනකොට මේ කරුණු කාරණා ඔබ නිදසුම් සහිතව, වි පදේශවල ගජන හර පාවිච්චි කල්ලා ධදිගමට ජන හර පාවිච්චි කල්ලා සත් කෝරල සතර පෝල්ල උඩර ඩරට අන්ුවර කලාිය රොහුණ අධීපානම ආධිපදේශවල මේ ජන වහරේ තින සුවිශයෂිතා ඇතුළ කොංමදමිනිස්සු අදහසා කල්පපිදාහදාගන්නේ ආවැනික වහර कोොයි වගේද දැනුම තොතුරම් විෝදස්වාදය සැපීමේ දී භාෂාව භාවිත කරගම තියෙ කොහොමද. සංස්කෘතික ගති පැවතුම් කොහමද පෙන් ොලදවීලා තියෙන්න්නේ ඉදිනෙදා විවාහාරයේදී එක ප්‍රදේශ වලට ආාවේනිකුණු විදිහට කොමද ජනවාර භාවික කරල තියනෙ කෙලා සාච්ඡා කිරීම හැකියාව තියෙන අඒ වගේම මේ සන්නවේදනයේදී ජනවහරය වැදගත් වෙන්නේ ඇයි තැම් මම කිව්වා පෙරත් ජනවහරඇවිල්ලා සජීවී බහොම ඉදිනෙදා ජීවන අදදැකම් බෙදා හදාගත්ත විදිහක ඒ ප්‍රදේශආස්ත්‍රිතව කොඩනැන්වෙලා තියෙන ක්‍රමයක් තමයි ජනවහර තියෙන ඇත්තටම සරල සනිිවේදන නට අපිට හඳුරගන්න පුළුවන් ඒ ගැන යමක් ප්‍රකාශ කරන හොට යමක් කියනකොට කියන දේ ඉතාමත් සරලව ප්‍රකාශ කරන්න ජනවහර ඉතාමත් වැදගත් වෙලා තියෙන එතකොට සංදේශ පෝෂණයට නූතනය අපිට ජනවහර දායක කර ගැනීමේ හැකියාව තියෙනවා එතන්දී ඔබ දන්නවා නොයිකුත් තාආකාරෙක්ට පුවත්පත ගුවන්විදුලිය ටූප පාහිමිය මේ යන නොයකුත් සම්දේශඩපානය ගත්තොත් නොකුත් ටෙරිනාටටය ඇතිරිනාටගේ හම දැන්වීම් නොයකුත් වාර්තාමයි දේවල් ඇතුළේ මේ ජනවහර භාවිත කරන ආකාරය අපිට දකින්න පුළුවන්ගැන මිනිස්සුට ග්‍රහමන්ගේ ග්‍රහකත්වයට ඒ ඒ මාක්දයෙන් සමී පවෙන්න පුවත් පතක නම් පාටකත්වයට සිනවාව බෝපානි ඇතුළේ ප්‍රේක්ෂකත්වේට ගානදිල ඇතුළේ ශ්‍රාවකත්වයට සමී පවෙන්න මේ සරල සංනිිවේදන රටා ඇතුළ ජනවහරේ සජීවී ගතිලක්ෂණ සහිත භාෂාව භාවිත කරනවා පැදැන්වින් කරනේ දී රපවාහිනේ දී මේක දකින්න අපට පුළුව කතාතේමා තෝරගෙන අත්දැකින් පසුබීම ඔස්සේ ඒ කතාවේ සිදුවීම කියා පෑමේ දී ටෙලිනාට්‍ය වල චිත්‍ර පටු වල මේ ජනවහර භාවිත කරනවා අපට සුලබව දකින්න පුළුවන් ඒවක් එම මුද්‍රතමාධ්‍ය පුවත්පත වගේ තැන්වලදි නොයිකුත් ආකර්ශනීය භාෂාරටාවන් ඔස්සේ තමන්ගේ පාඨකත්වය ග්‍රහණය කරගන්න මේ ජනවහර භාවිත කරනවා නොයිකුත් තැන්මයිද විවාගේම සංදේශය තියෙන අබධානය ආකර්ශණය වැඩිදිවුම් කරන්න ජනවහර භාවිත කරනෝ ඔබ දැකල ඇති තු ජනවවාර තියෙනඒ භාෂාවය තියෙන අර්ථමය ශබ්දමය දේවල් ආකර්ශනය සඳහා භාවිත කරන ආකාරය අපිට දක්නට පුළවා ඒ වගේම නිර්මාණ කරණයේ සඳහා විධ තේමාත්මක දේවල් අරගෙන ගීත රචචනා සඳහා අරගන මේ ජනවහර කියන එක භාවිත කරනවා මිනිස්සු අතර වඩා අවධානය ආකර්ෂණය වැඩිදි වුණු කරන්න මෑත කාලී නව ඔබ බලන්න රචාණහාවුණු බොහෝගීත මිනිස්සු අතර සමකාලීනව ජනප්‍රියත්වයට පත්වෙන සංගීතය ඇතුළේ ගීත ඇතුළේ තින නාදරටා එතිනින් හට ගියාට පස්සේ ඒ තියෙන වචන ඒ තියෙන වාක්‍යස්වරූප ඔක්කොමේ ජනවහරෙන් ලබාගත්ත දේවල්. එතට මේ දේවල් මිනිස්වතර ජනප්‍රියත්වයට පත්වන්න බොහෝ විට. බලපාල තියෙන්න්නේ මේ සන්දේශ ඇතුළේ ජනවහර ඇතුළටවීම නිසා එතකට ඒ ජනවහර ඇතුළත් කරහම මිනිසුන්ගේ දිනදා ජීවන රටාවේදී භාවිත කරපු නිරුත්සාහකෝ භාවිත කරපු සටල සනිවේදන ක්‍රමතමයි මේ ඇතුළි භාෂාවය ඇතුලි තියෙන්න්නේ එතකොට ඒ නිසාම මිනිස්සුන්ගේ අවධානය ආකර්ශණය වැඩිදූම කරගන්න ර උදව්පකාරී වෙලා තියෙන වගේම සංකීර්ණ තොරතුරු ගැන් ගැම්බුරු ජීවන දර්ශනයන් ජනතාවත සම්ප්‍රේෂණය කරන්න ජනවහර භාවිත කලා තියෙන ඇැදී තාමත් වැදගත්තෙනව සාහිත්‍ය වගේ දෙයක් හබදන්නවා අපේ ලංකාව සාහිත්‍යය ගත්තොත් සම්භාාව සාහිත්‍යය පොදුජනතාව අතරට ගෙනියන්න ආරම්භ වෙන කාලය වෙනකොට පොළුන් අරුව දඹදිනිය වගේ කාල එනකොට ඒ ලිය වෙන පෘති ඇත්තුළේ බොහෝ වෙලාවට අරමුණු කරල පොදු ජනතාව තෝට ඒ කාලේ අක්ෂර ඥානය නොමැති වුණත් මේ ආගම දර්ශනවාද පිළිබඳ දැනගැනීමට කැමැතිව වුණු මිනිස්සුන්ට ගැම්බුරු ජීවන දර්ශනයක් සහිත ආගමික සංකල්පනා මිනිස්වතර බොහම සෞන්දර්ය යාත්මකව ගෙනියන්න මවන්න භාවිත කළේ ජනවාර ඔබට ඔබ බැල්වුවොත් බුත්සරණ සද්ධර්ම රත්නාාවලිය අමාාවතර වගේ දැංගත්ති සාහිත්‍ය වාටමය යුගයේ හඳත්වෙන ඔ දබදින කා සාහිත්‍යය වගේම පදදි සාහිත්‍යය ත නිංගියයාට පසවර්නම යු ගෙලස සැලකෙන කෝට්ට හිත්‍යය වගේ පැත්තට ගිහිල්ලා ඔබ බලන්න අරගන ඒ කෘති කාවමය ග්‍රන්ථ සහ ගදධමය කෘති අරගන බලන්න ඒ හැම්මයි ඒකම අපිට ආකර්ෂණය වැඩදි වුණු කරගන්න ගමම් ගැම්ඹුරු ජීවන දර්ශනයන් මිනිස් අතරට ගෙනියන්න සංකීර්න ආගමික කරුණු පහදල දෙන්න. භාවිත කරනවා මේ ජනවහර තින ලක්ෂණය තෝට එදා පටන් අදදක්වාම මේ ජනවහර තින මේ සුවිශේෂී සරල බව, සජීවී බව මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එකට එකතු කරලා තිනස්වරූප මේ සියල්ල භාවිත කරල තිනවා මේ සනිවේදනය සඳහා නිර්මාණ අනුගූතින් සපයා ගන්නත් ඇතැම් වෙලාවට මේ ජනවහර භාවිත කල්ලා තියන කුම ගැනහෝ පවසන්න, පාවිච්චි කරන්න මේ ජනවහරේ මිනිස්සු අතර වඩා අවධානයට යමූලු දේවල් එතකොට ඇතැම් වෙලාවකට මූලික වශයෙන් ජනවහරයේ තියෙන කමත් භාෂා වගේ දේවල් යොදාගන තියෙනවා ඒ භාෂාවේ මූලික. ්‍රියන් සහ යිතිහාසික කතාපුුවත්වලතියෙන පිටු පස තියෙන ජන කතාාවලතියෙන දේවල් පාවි්චි කල්ල තියෙනවා නිර්මාණ අනභූතින් සපයා ගණභොහ විට ගීත නිර්මාණ සිනමාත්මක නිර්මාණ ටිලට්‍ය එතිරියාට ගැඩ පසේ ියන්ද්‍රී ට්‍ය වගේ දේවල් වලට මිනිස්වතරය ජනප්‍රියවුම ඔබ බලන්න ගුවන්නදිී நாට්‍ය වගේ දේවල් වලදිී චිත්‍රපටි වලදී නවකතා වලද බොහෝ වෙලාවට මේ ජනවහර කියනක භාවිත කල්ලා තියෙනා එතකොට මේ දේවල් පිළිබඳ ඔබ අවධානය යොමු කරන්න ඒ ජනවාහර පිළිබන්ධ කියවන නවකතා ඇතැම්වෙලාවට චිත්‍රපටි ජනමාධ්‍ය සදේශ බවට පත් කර ගන්නත් ප්‍රධාන හේතුවලා තියන්නේ මේ ජනවහර කියෙනක භාවිර ම්පෙරලිය කල්ුවරගෙදර සන් කෝටතා නිතන හඩිගම් බැද්දේගම වගේ නවකත්තා ඇතුළේ මේ දේවල් තියෙනවා නූතන නිර්මාණවලට යි වගේ දේවල් චිත්‍රපටිවලට වගේ ගන්නකොට බඩාක් වෙෙලාවුට මේ ජනවහරරෙන් පෝෂණය වුණු භාෂාරටාවන් කියනක භාවිත කලා තියෙනවා. විශේෂයෙන් ගීත නිර්මාණවලට පසුබිම් කරගන්න දේවල් ඇතුළේ. ජනවහරේන භාෂාව ගොඩ නැවීම පිටිපස්ස තියෙන විශාල කතා පුවත් කියන එක අනුභූතින් විදියට අපය ගන තියෙන. තොට මෙන්න මේ නිසා අ ජනවහර කියන එක ග්‍රාහකයා වෙත සමීප කරවන්න නොයකු තාකාරයේ තියෙන ඒ වචන වාකෙරටා ඒ වගේ ඇතිවෙ තිෙන දන ගුණය. ස ඒ වචන වා්‍ය පිටි පස්සේ තියෙන නොයකුත් ගොඩනගුණු කතාපුුවත් මෙ මේ සියල්ල ජනවහාර මත පදනම් වෙලා ්‍රහකයාට සමීප කරන්න දායක කරගන තියෙනම් ඒකිම තමයි ප්‍රාදේශය විවහාර කියන එක ප්‍රාදේශය විවහාර කියලා අපේ හඳුන ගන්නේ රට්ටක භූගෝලීිය වශයෙන් පවතින ප්‍රාදේශය කලාප වෙලා විවහාර කරනු ලබන ප්‍රාදේශය විහාර විදිහට අඳුම ගන්න පුළුවන් එක එකම භාෂාවක විහාර කරනු ලබන භාෂක සම්රාජය තියෙන භූගෝලීිය වශයෙන් විශාල භූමිභාගයක ්‍යා්ත වෙලා තියෙනකොට මේ ප්‍රාදේශය වෙනස්කම් කියන එක දැක ගන්න පුළුවන් ප්‍රාදේශය වහාර බිහිවීමට බලපාන සාධක අ මේ සම්බන්ධතා ගනත්වය කියන එක පෙන්නල දෙන්න පුළුවන් මේ සම්බන්ධතා ගනත්වය නිසා තමයි මේ ප්‍රාදේශීය විවහාර බොහෝවිලාට ඇතිවෙන්න බලපාල තියෙන්න්නේ තොකොට මේ සම්බන්ධතා ගනත්වේද පෙන්ල දෙන ප්‍රදානකාරයක් තමයි ම්ෆිල් සමාජ මේ හේතුසාධක තිහාසික හේතුසාධක මාර්ථික හේතුසාධක වගේ දේවල් බූගෝලිය ආර්ථික ऐතිහාසික සමාජීය සංස්පෘතික සංක්‍රමණ භාෂාත තත්යන් කළිබඳ හේතුසාධක දක්වලා තියෙන එතකොට අපි ූගෝලී හේතුසාධකරි කියෙනෙබදන්නවා යම්ූ ප්‍රදේශයක බූගෝලීිය පිහිටීම විශාල ගන්ගාක उसකාඳුවැටී ගණ වනන්තර කාන්තාරාදී නිගෝලිය සාධක නිසා ඒකම භාෂාව වහරණ විවිධ ජනයාතර සම්බන්ධතා කෙනෙක ඇත්වන්න පුළවාොට එය ඇත්වීමීම නිසා මේ භාෂාමය විවිධත්වයන් ප්‍රාදේශීව ගොඩ නැගෙන ආකාරයක් අපට ඩක්නට ලැබෙනඒගේ ආර්ථික හේදු සාධකත් මේකට බලපානිතකට සමි්‍රවෙලාවට වානිච අවශ්‍යතාමත රටක ප්‍රධාන වානිචමය අගනගර බිහිවෙනවා අපිට දක්මට පුළෝ ද අපේ රාජධානී කේන්ද්‍ර කරගත්ත අගනගර බිහිවීම් පිටි පස්සේ මිනිස්සුන්ගේ භාෂාමය තත්ත්වයන් පෙනස් වෙන්න බලපාල තියෙනු ත්‍ර ඉස්සර රාජධාන අගනාගර බෘහිි වෙන වගේෙන මේ අපි සංක්‍රමණ ආක්‍රමණවලට බදුරුුණඩු පසේ වැරලබඩ එදවාසේ මර්්‍යමගඩු කරයි මේ වගේ ප්‍රදේශවලද අපිට නොයකෘත් ආර්ථිකමය හේතු නිසා ඒ ප්‍රාදේශීය තත්ත්වයන් වානිච අවශ්‍යතාමත වෙනස්වෙන්න ගන්න කාලයක් අපිට වරාය ආශත්‍රිතව තියෙන ස්ථාන වානිචමය අගනගර වෙනහොට ට विළදාම्य भाාषා में तावන් विनाश्वन स्වभावයක් प्रदशय विनाश्वनर स्भावයක් දු विवहाර බोඩनागा ගන්න ආකාරයක් අපට දගන්න पलवा दो ऐतिहाසි ේ धකාතर ऐतिहासिक ම් किसी प्रदेशයක් पැवतෙනකොට ऐतिहासिक බප අපිතමු දේශපාලන සාධක ඔස්සෙන් මේ භාෂාව ප්‍රාදේශීයෝ වෙනස්වෙන්න පුළවා එතකොට මුහුදු ගඩ ප්‍රදේශවල මධ්‍යෙන්මටබදුු කරේ එතකොට පාතරට ප්‍රදේශවල අපිට තුෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බලපෑම ජාතින්ගේ බලපෑමි තියෙන් ගොට අපේ භාෂාවන් නොයිපුදතාකාරයකට වෙනස්වීීම කෙරෙහි හේතු සාධක වන්න එ වගේම සාමාජයේ හේතු සාධක එන කතාගන්නකොට විධ ප්‍රදේශවල ජීවත්තනමිනිසුන්ගේ කුලය පන්තිය සමාජ තත්ත්වය ආගමික පරිසරය මෙ ආදී ජනපපටාශ මත තියෙන තත්වයන් නිසා ප්‍රාදේශී වහාර වෙනක්ශ්‍රීමේ තත්ත්වයක් ඇතිවෙලා එය උපභාෂා ස්වරපමවා ඇතිරීමට මේ සමාජය සාධක බලපාන්න පොළවා. එඒවගේම තමයි සංස්කෘතික සාධක මිනිස්සුන්ගේ තින දහිලි විශ්වාසත් එක්කත් මේ තියෙන ප්‍රාදේශය වහාර වෙනස්වෙන්න පුල්වා මිනිස්සු ප්‍රාදේශීව දැම් එකම ලිබි කෙනාවනත් ප්‍රාදේශීයව පුද පූජා පවත්වනකොට වෙනස්වෙන්න පුළුව දැන් අපි එක පැත්තක වල අධ්‍යාපනයට අධිපති ගන දෙවියන් පිළිබඳ තියෙන විශවාසය ඇදහිල්ල තවත් ප්‍රදේශයක ඊට වඩා වෙනස්වෙන්න පොළවා ඇතන නිහටිකයා කාලිදේව විශ්වාසය හා ඇදහිල්ල තවත් ප්‍රදේශයක වෙනස්වෙන්න පොළවාට දේව ඇදහිලි විශ්වාසගත්තොක් ඒ තියෙන සමාජ සංස්කෘතික ස්වරූපයානුව දැ ප්‍රාදේශීයව පුදලබන දෙවවුරු පවා ඉන්න ුවර කලාවිය පැත්ත වෙනකො එකදවි කෙනෙ එතිනිහට ගාට පස්ස පහතරට ප්‍රදේශවලට තවත්දවි කෙනෙ. බස්නාහිර ඒ පැත්තනකොට පාදේශියයෝ කෘධ දෙන දෙවිවරු වෙනස් එතකොට අයනායක දෙවියෝ ගම්භාර දෙවියෝ පත්ති දෙවියෝ විශ්nu දෙවියෝ කියල මේ ප්‍රදේශවලට වෙන්වෙලා පදාන වශයෙන් පුුදලබන දෙවරු ඉන්න පුලයි තෝට ඒ දෙවියන් ම එකම දෙවිවරු සමමාරලාට එකඒක පදේශවල එකඒක විදිහට පුුදලබන්න පොළුවන් ද ගාන දෙවියන් කියනක තවත් පැත්තක පුලයා දෙවියන් ඒ වගේ එකදව විශ්වාසය ඇදහිල් පිටිපස්ස දිවිදධ අර්ථකථන ලබාදීල තියන්න පොළුවවා සමාජ සංස්පෘතික සාධකන්න ඒව එම තමයි සංක්‍රමණ කියන එක ඉතාමත් වැදගත් වෙන මේ ආක්‍රමණන මේ ආක්‍රමණකන්නේ සමාජයකට බලහත්කාරෙන් ඇතුළ ගීම කියන එක ඔයාධ රාජවාදය යටත් ජිතවාද අත්ත එක්ක තමයි. ආක්‍රමණ කියනකෙන්නේ නමුත් සංක්‍රමණ කියන එක රටක ඇති වෙන්නේ සමරලාට දේශගවේෂන දූත මෙහෙවරවල් ආද දේවල් නිසා එක් ප්‍රදේශයක ජනතාවක් තවත් පදේශයකට ඇතුළු වෙන්න පුළුවන් එකට විවිධ හේතු තියන්න පුළුවන් එ ජන සංක්‍රමණ කියනෙකට එතක ජනය සමහරලාට ඇතැම්පදේශවල යුද්ධ වාතාවරණයක් තියෙනකොට ප්‍රදේශවර ඉන්න ජනතාව බේ පලාායන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් තමන්ගේ ආරක්ෂාවපට තවත් ප්‍රදේශයකට එතකොට සමහරලාට විවසන වලට ගොදුරුුවෙනකොටත් ඒවගේ තත්වයක් වෙන්න පුළුවන් සමහර වෙලාකට ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරලා සංවර්ධන ව්‍යාපෘති මත තවත් පදේශයකට ගෙනහිල්ලා මිනිස්සු පදිංචි කරවන්න පොළදර මේ කවර ක්‍රමයකට සංක්‍රමණ ක්‍රියාත්මක වෙනකොට මුල් පදිංචිකරුවන්ගේ භාෂාවිවහාරයතිනකාර සංක්‍රමණය ව පුද්ගලයන්ගේ භාෂවිවාහාරත්ථක මිශ්‍රවීමෙන් තවත් ගෙන භාෂාවක් ඇතිවීම හැකියාව වැඩි තුළ සංක්‍රමණ කියන එකත් පාදේශය විවාහාර බිහිවීමට බලපාල තිනය වගේම තමයි භාෂාත්මක ගැටුම් කියන එක ො භාෂාව ඇතුළේ නොයිකුත් විදිහයට ගැටුම් ඇති වෙන්න පුලන්කෙන භාෂාව වහාර කිරීම පිටි පසි දැන් අපි ගත්තොත් භාෂාවක පොදු පිළි ගැනීමක් ඇති වෙනකොට ඒ භාෂාව ඉගෙන ගැනීමට තියෙන උනන්දුව වැඩි දැක උදාාහරණ කියමෝ ඉංග්‍රීසි භාෂාව එතට යම් භාෂාවක් කියන්නේ සංස්කෘතියක් මේ ඉගෙන ගන්න විභාෂාවක් ඇතුළ තකොට පවතින සංස්කෘතියකට අභියෝග කිරීම නිසා මුල් මවභාෂාවට ඇතුළ ගැටුම් ඇති වෙන්න පුළුවන් උස්පහත් බේදයන් පිළබඳ සාකච්ඡා වෙන්න පුළුවන් වඩා ඇතැම්වෙලාටඩැන් අපේ සමාජවල සිංහලභාෂාවහෝ තමන්ගේ මූලික මවභාෂාවන් කතා කරන භාෂාවට වඩා අලුතෙන් පිභහාරය කරන ජනප්‍රියරැල්ලේ භාෂාවන් සම්බන්ධව අවධානය යොමු කරන ආකාරය වැඩි එකනම අවභාෂාව පස එකදාලා සමාජ අවශ්‍යතාව පෙන්නුම් කරන වැරදු කොළ අර්ථකමයට සහ දැනුම් ලබා ගැනීමේ ක්‍රමවේ දතුලිතින භාෂාක්ක යොමුුවින් වලට වැඩි ඔබ දන්නව ඒ එහෙම භාෂ වලට තවත් භාෂාවන එකතුව මිනිස ඒ භාෂාවය අන්‍යතා ගැටළුයි සංස්කෘතිය අන්න්‍යතා ගැටළු පිළිබඳ තිෙනවාද මුල් ලේ නව යටත්තුජිත රාජයක් බවට පත්වෙලා අපිෙන් නිදහස ලබාගන්නා කාලේදී තමන්ගේ මවභාෂාව රැප ගැනීම වෙනුවෙන් ඉංග්‍රිසි භාෂව විවාහාර කිරීම යටත්තුචිත කාලේ අවශ්‍යතාවයක් වරක්ට සද ලබාගන්නා තත්ත්වයක් ඇති වුණට නිදහසය පස්සේ සිංහල භාෂාව තමන්ගේ මවභාෂාවන් විදට භාවිත කරන සමාජය ඇතුළේ නොයකුත් ගට්ටන ඇති වෙන ආකාරයක් දක්නට ලබන අදටත් සිංහල ඉංග්‍රීසි භාෂාවන් මිශ්‍ර කල කතාකිරින් ඇැම් වෙලාවගට භාෂාත්මක විවතුන් අතර ගැටීමකට ලක්වෙන හේතුවේ නතර මේ භාෂාවය ගට්ටනය නිසා ඇතැම් වෙලාවට භාෂාවන් විප ප්‍රදේශය හාරන් වෙනස්වීමේ හැකියාව තියෙන तोකට මේ සම්स्ृත කියන එක භාෂාවය ගැටුම් බාවට සත්වීමේ අවකාශය තිෙනපදේශී වහාර ඇතිවීමට බලපානු සාධක පිළබඳ तोපේ අවධනය යමු කරන්න ඕ මීලකට අප ඇතමයි ජනමාධ්‍ය භාෂාව ඇතුළේ මුृත භාෂාව පිළිබඳ තමයි අවධානය යමු කරන්නේ මෙත भी බ දන්නවා ජනමාධ්‍ය අතර ඔබට මූලික වශයෙන් මූත්‍රිත මාධ්‍ය ගුවන්ගලි මාධ්‍යේ රූපවානී මාධ්‍යය වැනි දේ හඳුරගන්න පුළුවන් එතැදී ඔබ දන්නවා මේ එකක මාධ්‍යවලට අදාළව භාෂාස්ොරූප සාහභාෂා භාවිතයන් පිළිබන්ඳ වෙනස්කම් අපට දකින්න පුළුවන් අතර ඒ මාධ්‍යයට ආවේනිකුණ මාධ්‍යිමය භාෂාවක් තියෙන මාධ්‍යමගින් ලබාදන පනිිවිඩේ අර්ථය ප්‍රහකයට ලබාදන ක්‍රමවේදේ තමයි මාධ්‍යමේ භාෂාව කියලා කියන්නේ ඔබට භාෂනය ලේඛනය රූපණය පතනය වගේම විවිධ සංඥා සංකේත ජනමාධ්‍ය සංදේශය ඇතුළේ මහෂාත්මක ක්‍රමෝපායන් විදිහයට යොදාගන්නවා ඒ ඒ ග්‍රාහකස්ථානය අනුවුමා පෙර සඳහන් කලාවගේ මුද්‍රිතමාදටිල්න්නේ පාඨකයෝ ගවාන්න දිරි මාතයට නිශ්‍රාවකයෝ ලෝපවාහිනි මාධදටීම ප්‍රේක්ෂයතකොට මේ ඉන්න ග්‍රහකත්වය ස්වභාවේ අනුව නිර්මාණය කරන සංදේශවල භහෂාව ඊට ආවේනික වුණු ගතිලක්ෂණයලින් යුක්ත වෙන මා මෙහෙදී අවධානයුම් කරන්නේ මුද්‍රතමාධ්‍ය කියන එක පිළිබවතර මුද්‍රිත මාධ්‍යය ප්‍රබේද අපට දක්නට ලැබෙනවා. ඒ මුද්‍රිත මාධ්‍ය ප්‍රබේධතර වඩා වැලගත් වෙනවා පුවත්පට සங்கර අත්පතිකා පොත් පොත් පංච පෝස් බැනහසුන් කාට්පත් මෙසිීන கடදාසි මත කරෙන ඕනම දෙයක් මුද්‍රත මාධ්‍ය කියලාපට හඳුන ගන්න ස්පොළවා. එතකොට නූතනය. වකොට මුද්‍රතමා භාෂා ප්‍රබේදයට ආවේ නිතුවිදිහට සහස් කිරීම අප දක්නට ලබෙන මේ මුද්‍රත මාධ්‍ය භාෂා විශේෂता ගැන කතා කන්නකොට මූලික වශයෙන් අවධානයමු කරන්න ඕන කාරණයක්තිනාව භාෂාත්මක ප්‍රකාශනය වන්නේ හම इसස්තම මුද්‍රිතමාධ්‍ය लेඛනයට इලක්ක කණ්ඩායම් අනුව භාෂාව වස්ස නමම කිව්වා අනි මාධ්‍ය වල වගේ මුචිත මාතයඉන්න පාටකයෝ කියවන අය ඉන්නේට කියවීමට යෝග්‍ය වන විදියට භාෂාවක් කියන එක භාවිත කටනවා අපට දකිනට පුළුවන් ඒවගේම විශෂය අන්තර්ගතය අනුව ආවේනික භාෂා ලක්ෂණ කියන එක භාවිත කරනවා ඒ විශෂ අන්තර්ගතය කිය කියන්නේ පුවත් පත නම් පුවත්පතය අන්තර්ගතයනුව භාෂා ලක්ෂණ න්න පුළුවන් සගරාවකනං ඒ සඟරාව මූලික අවධනයුම් කරන විශෂේෂත්‍රයනුව භාෂාව වෙන සන්න පුළුවන් පොත්පත්වල පොත්විංචවල් වලු තාසරයේ මුත්‍රත්ත මාධ්‍යයේට මුත්‍රිත ප්‍රබේදයනුවත් ඒ ප්‍රබේධය ඇතරේ තියනේ මුත්‍රිත මාධ්‍යම ඇළ සාකච්ඡා කරන විශෂත්‍රයන්ුවත් භාෂා ලක්ෂණ වෙන සන්න පුළල ත නිර්මාණශීලී භාෂාවක් සෑමවිටම මුද්්‍රිත මාධ්‍යය උදාගන්න පුළුවන් හැකියයාාව තියනකට මේ මුද්‍රිත මාධ්‍ය පාතින අනිකුත් භාෂාල විශෂත්ය තමයි මේ පාටකත්වයට විශලේෂණ ආත්මකෝ තොරතුරු ගහණය කරගන්න කොළුවන් මොකොද කියවීමෙන් තමයික්ෂ කියවීමෙන් තමයි මුද්‍රිත මාන්දේදී ්‍රහගයයා තොරතුරු ලබාගන්න. ඒ කියවීම පිටි පස්ස තමන්ගේ කියවීමන් වේගය. සහ කියවන පුරුද්ද අත්දකීම සාකයවීමේ ආසාව වෙන මේවා මත තොරතුර කියනක විස්ලේෂනාත්මකව ග්‍රහණය කර ගැනීමේ හැකියාව. ඒවා කෙම තමයි ලේඛනය අන්තර්ගතයමු උචිත නිර්මාණ ශීරී භාෂා උපාංග භාවිත කරනවා අපිට දකින්න පුළන්දයන් පුවත්පතකයි සඟරාවකයි පොතකයි අ වෙනසා අපිට හඳුට ගන්න පුළුවන් ඒකද ඒ පුවත්පතේ සඟරාවේ පොතක චායාරූප වර්ුණ හැඩුතල අකුරුවල ප්‍රමාණ සටහන් අන්තර්ගතය නිර්මාණය කරන්න විදිේ එකනකට වෙනස් එතකට මුත්‍රත මාධ්‍යයේ ඒ ප්‍රබේධයන්ට අවේනික භාෂා ලක්ෂණ අනුව පොත්ත පුවත්පත සඟරාවේ ස්වරූපය අන්තර්ගත භාෂා ලක්ෂණ අනුවත් විවිධක්තයක් පලතන්න අපිට දකින්න පුළුවන්තට පුවත් පත කියනක ඉතාමත් වැදගත් පුවත්පත කියන එක අර්ථදක්වනකොට කේන්බ්‍රිෂ් පේපබැ වගේ විශවකෝෂයකම ඇත කාලීන සිදුවී ඇතුළත් අකණ්ඩ ප්‍රකාශනය පුවත් පත කියලා කියනවා එක පුළුල් පිටු භාවිත කරනවාන නවන ලද පඩාතිරේක මුද්‍රණය වෙන වන්නා සතිපතා හෝ දිනපතා හෝ මේ විදිර මුද්‍රණය වෙනවන පුවත් පතාක්කිදියට හඳුල්න්නන්න පුළුවන් කියලා කියන්න ඒවගේම විධ විශ්‍යයන් යටත්තේලේ වෙන විධ ලිපි දැන්වීමම් ප්‍රෞත්ති අඩංගු දිනපතා හෝ සතිපතා මුද්‍රණය වන ප්‍රකාශනය පුවත් පත කියලත් හඳුන්න කඩගාසු කල කරන මුද්‍රණය පුවත්පත් මුද්‍රණය කියලා තමයි න්නේ මාධ्य්‍රදාන ලක්ෂණගේපයක්තිෙනවා पුවත්पත් මාध्य කියනක ඉතාමත් වැදගත් වෙනවා සාක්ෂරතාව කියන के ඉතාම වැදගත් पුවත්पත भाෂ කියවීමට ඒවාගේම අනෙකුත් මාධ්‍යයට වඩාශනක बाවින් තොරයි පුවත්පත හැබැයි संरक्षණය කියනෙක හසු යනිකුත් මාධ්‍යන්ට වඩා ග්‍රහකස්ථානයට පාඨකයාට තමන්ට අවශ්‍ය තොරතුරු අවශ්‍යවිදියට සන්තක්ෂණය කර ගැනීම හැ किාව තියෙනවා ඒ වගේම පුවත් පල පිළු නුභාවක් තියෙනවාමොකද අපිට යම්තුරතුර අනිකුත් මාධ්‍ය පුවත්පත්ත වේගවත්නහ අනිකුත් මාධ්‍යයට සාපේක්ෂව ගवाනදිලිය රූපවානේ නවමාධ්‍ය වගේ දේවල් එක බලනකොට අර තුොරතුරු වේදය කියන कीදී පුවත්පත තාමත් පසයෙන්නේන්නේ නමුත් ඇතැම් වෙලාවට අද වෙනකොට නවමාධ්‍යත්යෙක්ක සම්මිස්ත්‍රෘතබ මේ පුවත්පත පවතින නිසා ඒ පුවත්පත්වල තියෙන තොරතුරුවල පිළුණු බව කියනක එච්චරම භියෝගකාීතත්ව බට පත්වෙලා නෑ එවාගේම භාවිතයේ පහසුව කියන එක නිරන්තනයෙන් තින දෙ අතමයි පුවත්පත පාටකත්වයට ඕනම වෙලාවක තමන්ගේ කියවීම කියන එක බොහොම පහසුවයෙන් කරන්න ඕනේ අවධානය යොමු කරතම කිරීමේ තමන්ට පහසු අවස්ථාවක අදාළ තොරතුර වෙත පිවිසි මේ අවධානය යොම් කරගන කවීම මේ හැකි අාව තියෙනවා ඒවගේම තමයි අවෝම පිරිරයක් සය ගන්න පුළාන් හරුණු බහොම විශලේෂණනාආත්මකව විස්තරාත්මකව බලන්න පුළුවන් දෙයක් තමයි පුවත් පතක ැනීම මං මේ කතාකරේ පොදුවේ පුවත්පත් මාධ්‍යය තියෙන ලක්ෂණ කිහිපයක් ගැන මෙතනින් සාක්ෂරතාව එතකොට පරුණු වි විස්ලේෂ නාආත්මකසාහබ විස්තරාත්මකව කියවීම හැකියාව කියන දේවල් ඉතාමත් මේ භාෂාව කේන්ද්‍ර වුණු මාධ්‍යය ලක්ෂණ විදියටහඳුනාගන්න පුළාතුට පුවත්පතය අන්තර්ගතය මූලික වශයෙන් පුවත්පත්තුළ අඩංගුත් තොරතුරු රූප සහ පෙළවශයෙන් කොටස් දෙකක් විදියට හළුබගන්න පුළුවන් යටचा රටහන් මේ වගේ देවළුත් පෙले යටතේ යන්තර්ගත වෙන තොරතුරු ගැන අපට සාකච්चाා කරන්නපුළතර පත් පත් භාෂාව පඇතුළලිය අපිට හදුුර ගන්න පුළුවන් विවිध වාර්තාම ඉතාත්වය නිර්මාणत्මකතාත්වයන් සහ ශස්්‍රීෙන් තාත්වය තාාවම් මට්ටමින් දකින්න කළඹෝ විට භාර්තා මේසාන් නිර්මාणत्මක භාෂා තත්වයන් තමයි වැට්ටිපුරම දකින්න ලැබෙන් में ඔයි विचाාරාत्මකදේවල් දිය වෙනකොට ඇතැම් වෙලාවට පිළිමේ ශාස්්‍රී ස්වරූපය දෙැගන්න පොළල ඇතුර පුවර්ත්පත් මාධ්‍ය අන්තර්ගතය ඇතුළේ සිරස්ථල ප්‍රවෘති විශේෂංග තීරලිපි කතුුවකි දැන්වී කාටුන් रू पता වගේවල් අපිට දනට पළුව तो භාව भाාව ව में තවය තුමයි මා्यंतර්ගतेය මේ भा क्षण කියने වෙන स्रूप ගන්න उदाहरणයක් विधයට प्रृ क्ිය වෙන්නේ सरास्ताले विशेषංගක तिර තියෙන ස්වරූපයන්ුව නම එතක ඊට සිරස්තලයකට ආවේනිකුළු භාෂා ස්වරපයක් තියෙන ගන මේ අන්තර් ගටය අනුව සිරස්ථලයකින් අරමුණු කරන්නේ කුමක්ද ්‍රෞතියෙන් අරමුණු කරන්නේ කුමක්ද විශේෂාන්ගේකින් අරමුණු කරන්නේ කුමක් ද කතුවකකින් තීරු ලිපියකින් දැන්වීමකින් අරමුණු කරන්නේ කුමක් ද මොන වගේ තොරතුරක්ද පාටකත්තේ වෙත වැැගෙනයන්නේ ඒත් තොරතුරළු වල ලබාදීමේ අවශ්‍යතාව මොනමගේද අන්නේ අවශ්‍යතාවය මත තමයි සෑම විටම පුවත්පත් මාධ්‍ය අන්තර්ගත භාෂාව කියන එක වෙනස් ස්වරූපයක් ගැනීමට හේතු සාධක වෙලා තියෙන්න්නේ අපි ඉතා සංශිප්තව ඉතාමත්කෙටියයෙන් මේ මේ පුවත්පත් මාධ්‍ය අන්තර්ගත සිරස්තල ප්‍රවෘත්ති විශේෂංග තීරුලිපි. කතුවකිආදේ භාෂා ලක්ෂණ පිළිබඳ අවධානය යොමුකරු අංහිතා සංශිප්තව තමයි ඔබට මේ භාෂා ලක්ෂණ පිළිබඳ සාකච්ඡා කරන්නේ ඔබ ඒ භාෂා ලක්ෂණ සම්බන්ධව ඉතාමත් ගැඹුරින් මිස්ලේෂණ ආත්මකව නිදසුන් සහිතව ලිබීම සඳහා සූදානම් විය යුතුයි මූි වශයෙන් පුවත්පත් සිරස්තලකීනක අපිට සාකච්ඡා කරන්න පුළුවන් පුවත්පත් සිරස්තලවලදී ඉතාමත් මේ වැදගත් වෙන කාරණයක් තමයි පුවත්පතක සිරස්තලවල කාරය භාරේ තොළ සිරතල පුවත්පත් සිරස්තලේකං අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම තිස්සම පුවතය අන්තර්ගතය පිළිබඳ ට පුවතය අන්තර්ගතය පිළිබඳ පාටක උනන්ද අවධානය යොමු කරන්න තමයි සෑම විටම පුවත්පත් සිරස්තලයක් කියන එක භාවිත කරන්නඒවගේම සමස්ත සිදුවීම සංකෝචනය කල්ලා හකුළුවල දක්වන එකක් තමයි පත් පත් සිරස්ථල වලින් ඉටු කරෙන තොට සිරස්තලය කියන එක ඉතාමත් වැදගත් වෙනවා සංෂිත්ත බව කියන එක සිරස්ථ ත වලදී ඒවාගේම තමයි පුවත්පතක සිරස්තලවලින් අන්තර්ගතය කෙරෙහි ආකර්ෂණයක් ඇැති පෙරවීම කියන එක බලාපොත්තු වෙනෝ නිරන්තරෙන් ආකර්ෂණය කරගන්නේ කොහොමද කියන එක පාඨකයාව අවධානය ජොමුකල්ලා තියෙන තොට සිදුවීමයි අදාළත්වය පාටකයට සමීප කරවන්නේ හැමටස්සම පුවත්පත් සිරස්තල වලික ොට සිරස්ථල භාෂාව මේ පාටක උනන්දුව ඇති කරන්න සිදුවීම් සංකෝජනය කරලා දක්වන්න ආකර්ෂණය ඇති කරන්න සමීපත්‍රය ඇති කරන්න තොරතුරු ග්‍රහණයට යෝග්‍ය වන පරිදි සරලව රචනාවෙන්න ඕනේ එබගේම ආකර්ශිණීය බස්වහරක් කියනක නිරන්තරේ භාවිත කරන්න ඕන ඒ වගේම වඩාත් සමීප විය හැකි භාෂාරටා භාවිත කරන එක ඉතාමක් පුවත්පත් සිරස්තර භාෂාවය අන්තර්ගත හැකිතාක් සරලව නිරවුල්ව භාෂාමය ගුණ එකනෙ සරලබාව සංශිප්ත බග නිරවුල් බාව ඇතුළෙ තමයි සිරස්තර රචනා කරන්න ඕනේ. ර සිරස්තල රචනා කරන ලේඛකෙකුත් නිවර්දිව සව නිරවුල්ව සරලව, සංශිපතව භාෂාව භාවිත කරන නිවැරදි භාෂාව භාවිතය පිළිබඳ දැනුමහා අවබෝධය තියෙනෙක් වෙන්න ඕනේ ඒවගේම යම්කිසි දෙයක් සංකෝචනය කරන්න නම් පුවත් පත් लेकर के සතුව තිබ තු විශෂීභාෂා හැකියාවතමයි සාරාශ කරණය හැකියාව සමස්तය ඉතා खෙටියේ මකුළුවල කියන්න හැකියාව තියන්න ඕන ඒවගේම තමයි භාෂාව මගින් මතුකෙන්න්න සංස්පෘති ආර්ථ පිළිබඳ අවබෝධය පොත්පත් ලේකකකුට තියෙන් ඕන සිරස්තර රචනා කිරීමති වගේ භාෂාවය තියෙන අර්ථය හා වනි ගුණය කෙරෙහි පොත්පත් ලේකකසුට අවබෝධය තියෙන්වොන් මෙ මේ අවබෝධය තිබ්බොත් තමයි ඒ අදාළ භාෂාව ගැලපෙන පරිදි යෝග්‍ය පරිදි යෙදවීමේ හැකියාව තිය එතකොට අපි පුවත්පතක අන්තර්ගතය කෙරෙහි පාටකත්වය අවශ්‍යවිදියට යොමුකරවීමේ හැකියාව නිරන්තරෙන් ලැබෙන්න්නේ පුවත්පත් සිරස්තලය තියෙන ආකර්ෂණයත්වය මත. ආකර්ෂණය කියන එක හුදෙක් අර්ථ විරහිට ආකර්ශණයකට වඩා අර්ථය සහිතව ආකර්ශණය කරගන්න හැකි වුණොත් අන්තර්ගත කෙරෙහි අවධානය යොමු කරගන්න, ර භාෂාව්‍රීන දුවනිගුණ ව්‍යාකරනම ස්වරූප සා සංකෝචනය කරන්න සාරංශය කරන හැකියාව වගේතින සංස්පෘතික අර්ථ භෂාරටා අකර්ෂණය स्වරූප ග්‍රහකස්ථානයට ගැලපෙන ග්‍රහණයට योගෙවන ආකාර පිළිබඳ දැනගෙන න්නනතට මේ සම්බන්ධව සිරස්ථල ඔබට නිදසුන් සහිතව පෙන්වාදමෙන් සාකච්චා කිරීමේ හැකියාව තියන්න, ඕ එතකොට ඒ දේවල් යුදාගන්න ආකාරය ආකර්ෂණය කරන්න පොයිවිදිරද භාෂාව තියෙන අර්ථරස්වය දුනිරසේ භාවිත කරන්නේ සමකාලී නෑ ජනවහරය තියනඒවා ප්‍රාදේශය භාෂාමය තත්වයන් කහමද භාවිත කරන්නේ කියනෙක බලන්න. ඕ එතකවට දැන් ොල්කුත් විදිහට රිජු අවධානය යොමු කරන්න කොහොමදේ භාෂාම භාෂාශෛලීන් භාවිත කරන්නේ සිරස්තලවල් දිකනක අවධානය යොමු කරන්න එතකොට ඔබට මාංකයන් මේ සම්බන්ධව ඔබේ පන්ති කාමරි ගැන්විීම් වල සාකච්ඡා කල්ල ඇති පොහොමත ලංකාදීප ඇත්ත පුවත් පත්වල දිබයින පුවත්වල නො පුුතවිදිහට මේ සි රස්තල භාවිත කල්ලා තියෙන්නේ එක පුවත්පතේ තියෙන ඒ අංගේ අනුව මේ දේවල් සම්බන්ධව ඔබ අවධානය යොමු කරන්න විවිධ ජනවාාරය තියෙන තත්ත්වයන් ප්‍රාදේශය වන තමයි රිජ අර්ථ තියන ඒවා වකරාර්ථ තියෙන ඒවා මේවා භාවිත කල්ලා තියෙන විදිහ පිළිබඳ ඔබ අවධානයක් යොමු කල්ලා නිදසුන් සහිතව පැහැදිලි කිරීමේ ඔබට හැකියාව තියන්න ඕන. ඒවාගේම තමයි ප ප්‍රෞෘති භාෂාව ප්‍රෞෘත්ති කියන සිදුවීමක් ප්‍රෞෘතියක් ලෙස නිර්මාණය වන ආකාර, කීපයක් කියන එකක්තමයි අසාමාන්‍ය සිකිිවීමක් වෙන්න ඕනේ ඒවගේම සමාජයේ වැඩි දිනපුුගේ අවධානය යොමු වෙන්න ඕනේ සමාජයේ වැඩි පිරිසකට අදාළ වෙන්න ඕනේ සමාජය ප්‍රමුකත්යේලා සැලක්කන පුද්ගලෙකු සම්බන්ධුවත් වෙන්න ඕන ොට ප්‍රවෘත්තියක් මිනිසන්ට අදාලළ වෙන්න ොට කෞත්තිය භාෂාව මිනිස්සුන්ට අදාළ වෙනට ඔබ දන්න ප්‍රෞෘත්තියක් කියනක නල්පු තාර්ථ කතල තියෙනවා යි අර්ථකතන තුළේ ප්‍රෞත්තිය කියන එක අර්ථ ගැන්වෙන අයුරින් භාෂා භාවිතයක් කරගන්න හැකියාව තියෙන්නන්. නිරන්තරයෙන් ප්‍රෞත්තියක දක්වන තුොරතුරු නිවැරදි වෙන්න ඕනේ තුොට විශේෂ අවස්ථාවලදී ඔබ දැකළ ඇති ගැටුම් උද්ඝෝෂණ, අරගල යුධමය අවස්ථාවලදී. නිවැරදි මූලාශ්්‍රවලින් තහවුරු කරගැනීම නිසා තහවුරු කරගැනීමට නොහැකි වීම නිසා වැරදි සහගත තොරතුරු පලබීීම ඔබ දකින්න ඇති එතකොට දක්පන ොරතුරු නිවැරදි වෙන්නනාම් අවම වශයෙන් මූලාශ්‍රතුනකින්වත් තහුරු කරගන තමයි ඉදිරිපත් කරන්න ඕනේ වගේම සංශිප්ත සහ නිරවුල් භාෂා රටාවක් තමයි භාවිත කරන්න ඕනේ පැටලිව සහගත අවුල් සගර භාෂාවක් භාවිත කලොත් ගැටලු සහගත වෙන්න පුළුවන් පටකයාට ඒතටය අවබෝධ කරගන්න ඒවාගේ අවධානය යොමුුවන තොරතුරක් වෙන්න ඕනේ මංහර පෙර සඳහන් කලාවගේ අසාමාන්‍ය සිදුවීමක් මිනිසුන්ට සමීප සිදුවීමක් මේ පදුජනතාවට බලපාන සිදුවීම පොදුජන අවධානය යොමෝනි පුද් කලේත් ස්ථානයක් ආර්තනයක් සම්බන්ධ තොරතුරක් වෙන්න පුළුවන්ට මේදේවල්. ිබඳ අවධානය යොමුුවන ආකාරයට තුරතුර सකස් කිීම සිදු කරने මතිම ාෂාවයදාගගේ වාර්තාමී භාෂාරටාවතමයි භාවිත කරන්නने පුවත්fataතකරරිපන්න रिුව කියනේ නිराවල්වර පැවසීම ප්‍රෘති භාෂාව තියන විශේෂ ලක්‍ෂණ රචනයේ දී න්‍යයාාත්මක මුූලධර්ම භාවිත කරන්න වෙන5 ඔබ දැන්ටවත් දන්න වැති ප්‍රෘතියක් නිර්මාණය කිරීමේ දීඒ මූලික නිර්ණායකන්ුව සාපච්චා කරන්න ඕනේ ඒකට හේතුව වෙන්න ඒ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ ඒ න්‍යායාාත්මක ැ අර්තර්ගතය අනුව නිර්මාණය කරන එක මොකද පුද්ගලයගේ පෞත්්තිි දැන ගැනීමේ පුතුහලය ඇතුළේ ඒ නි්‍යයාර්ත්මක මූල ධර්මමත තමයි පදනම් වෙන්න කුමක් හරි සිද්ධ වුහාම කෞද්ද කොහෙද කවද කොතැදිිද ඇයිඒ සිදුවීම සිදුවෙලා තියෙනෙ කෙන කාරණනාටික පිළිබඳ තමයි ඕනම කෙනෙක්ගේ තොරතුරක් පිළිබඳ දැන ගන්නකොට මූලිකවධානයමුවෙන්නේ තොට ඒ පිළිබඳ ඒ පුවත් කුහුල කියන එක තියසිදුවීම පිනිස ඒ न්‍ය्याයාत्මක மூලධර්ම මත පිහිටා තුරතුරු ලබාදීම ඉතාමත් පතිභාෂාවදී වැදගත් වෙනස් නෑම විටකම ඒ පාටක विश्वසනී රගන්න පුला සිදුවීම වාර්තාකිරීමතිභාෂාවදී ඉතාමත් වැදගත් Aसाධर्මනිවදිබාව සමුබරභාව ඒ වගේ मैंනි රවුල් බව තුම එක ම තමයි ස්්‍රසිංය කියන එක ගොඩනැගන්නේ කියන පිළිබඳ ඔබට අවබෝධයක් කියෙන තයි पත්ත් विශेशाංග පත්පත් विශේෂංග කියනක තාමත් වැදගත්වයවා පත්පතක තොරතුරු කියන केේද විශේशाාංගයක් කියන පෞති වලට වඩා වෙනස් තත්ත්වයක්බොහොම विස්තराාත්මකව තොරතුරු කියවීමට කැමති ාටත්වයට තමයි අපි විශේෂංගයක් ඉදිරිපාත් කරන්නේ විස්තරාත්මක විශලේෂ ආත්මකව තොරතුරු කියවන්න කැමති පාඨකත්වයට තමයි අපි විශේෂාංග කියනවක් දිිපත් කරනකට ප්‍රෘත්තියකට වඩා වැඩියමක් විස්තර කිරීමක් තමයි විශේෂාන්ගේක සෑමවිටම සිද්ධ වෙන්නේ ඇතැම්බලාවට ප්‍රෘත්තියයටම පසුබිමුණු සිදුවීම වාතාාවරණය පසුබිම විස්තර කිරීමක් විශේෂාන්ගේකින් සිද්ධබෙන්න්න පුළුව ලෝක තු විශලේෂණය කරලා පෙන්නන එක ඒන කොහොම දුුණේ කොයි විදියට වුණය කොයි ආකාරයට දුනේ කියන එක පිළිබඳ විස්තරාත්මකව, विश्लेන කලෙන්න්න පුला පාටකයාට ඇතම विधाත්्याයක් खති करන්නේ විශේෂංග මගින් එතකොට නව සමාජය ප්‍රවණතා පිළිබඳ දනුම්වත් කරන්නේ සමාජයේ තියන දේවල් එක්ක මිනිස්ුවන්ු කලනය කරන්නේ පාටකත්වය කලනය කරයිම හැකිය විශේෂංගවලට තියෙනවා පාඨකයා විශෂයෙහි විනෝදස්වාදය සම්පාධනය කරන්න විශෂංෂාංගක්ට නැකියාව තියෙන එතකොට විශේෂංග විධ වර්ග තියෙනවා මේ පිළිබඳ ඔබාවධානයන් කරන්න කාලීන සිදුවම් මර්ෂනාත්මක දැම්ර් පසුබිම් වුණු තරතුරක් කරගන කාලීන සිදුුවීම පිළිබඳ විශේෂංගයක් කරන්න පුළුව පොට විමාර්ෂනාත්මක විශේෂංග තියෙනෝ යම්සි දෙයක් පිළිබඳ දේශපාලන වශයෙන් සමාජයේ වශයෙන් සංස්කෘතිකර්ණය වශයෙන් අවධානය යොමු කරන්න ඕන දේවල් විෂෂංග බවට වෙනවා ඔබට දකින්න පුළන්දැන්ඔය ලංකාදීප සිලුමින වගේ පත්තරවල අධ වයින වගේ පත්තරවල දේශපාලන පස්සුබිීමර දේශපාලන ස්වභාවය ආර්ථිකය පිළිබඳ විශලේෂනාත්මකව ලිය වෙන විමර්ෂනාත්මකවල එන විශේෂාංග වෙනමම නම් කරම තියනතු මේවා පිළිබඳ අවධානයම කරන්න ීට අමතරව පුදගල චරිතර මූලික කරගත්ත විශේෂංග. සමාජයේ ප්‍රකට දේශපාල චරිතයක් වෙන්න පුළුවන් සමාජයට වැදගත්ත නාගමික නායකෙක් වෙන්න පුළුවන් නැත්තං ආතනක ප්‍රධානයෙක් වෙන්න පුළුවන්මරි වැදගත් කමක්තියෙන පුද්ගල චරිතයක් නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන් කලා කරුවෙක් වෙන්න පුළුවන් ඒ කෙනගේ මත පතනාවෙච්ච පුද්ගල චරිතය මූලික කරගත්ට විශේෂංග. කියනක තියන්න පුළුවන් ඒවාගේම තමයි පසුවිප විචාරාත්මක විදිिර චිත්‍රපටයක් හෝ කෘතියක්කෝ කලා නිර්මාණයක්හෝ පිළිබඳහෝ යම් कि සිදුවිීමක් පිළිබඳ පසු විපරමක් පෙන්නල දෙන විශේෂාංගල යන්න පුුවන් ඒමන් නත්තාං අයිතිහාසික හෝ සැමරුම් ලිපි අපි පුපු්ගලෙක් පන්න පුළුවන් ආයතනයක සිද්ධියක් සම්බන්ධක යම් किसी සැමරුමක් පෙන්න්න පුළුවන් ොටඒ ඒ දේවල් මූලික කරගන විස්තරාත්මකව සමරම් ලිපිිය එන්න පලොවයිෙන් ඉදහස අවුරුද්ධ පොහොය නොයෙකුත් දේවල් මෝලික කරගන ලෙපිලිය වෙන්න පුළුවන්තට අවුරුදු පණහාපිරීම අවුරුදු සිය පිරීම මේ ආදී වශයෙන් ලිපි සමරෝම් ලිපේ ලියවෙන්න. ුව ඒගේමතමයි කාලානු රූපය උත්සව සමයන් මුල් කරගත්ත ලිපි යඔබදාන්නවා අවුරදු උත්සවය වෙසාක උත්සවය එතිගේ අඩ පසය පොසන උත්සවය නත් අල උත්සවය ශමහාශිවරාත්‍රිමයාආදී සංස්කෘතික විධත්වයන් නැතුළේ අපිට සමාජයට ආවයනික වුණු විශේෂ උත්සව කාලස්වරූප තිය නැතර මේවා මූඩික කරගන්නම ඇතැන්විට බෙනම්මම කලාප අතිරේක විදිහට ඒ විශේෂාන්ගේ ඉදිරිපත් කරනවා දකින්න පුළුවා ඒවගේ ගමන් ලිපි හෙව සංචරණ ලිපි ඔ පාරිසරික දේවල්හම සංචාරය කරමින් නොය සංචණිය ගමනාක් ගැන ඒ ඉදි හමුණු දේවවල් ගැන පිළිබඳතින ලිපි අපිට දකින්න පුළුවන් ඔ සිරිපාකරුණා කරන කාලය ආබහම සිරිපාකරුණා කිරීම ඒවගේම පරිසරය ආශ්‍රිතවලුත් වැසි වනාන්තර වල කරන සංචාරණ එතකොට නොකුත් ආකර්ෂණය සංචාරක කලාප වල කරන ගමන් දේවල් ඒතන හට ගයාාට පස්සේ නොයකුත් ප්‍රදේශවලට ගිහින් කරන දේවල් ජන ජීවිතය පරිසරය සත්පුන්ගේ ජීවිතය ස්වභාවික පරිසරය මේ දේවල් මූලික කරගෙන ඕනෑම ආකාරයකට සංචරණ ඩිපික් ලියන්න පුළුවන්. එ වගේම මානව රසවිධනය මුලික කරගත්ත ලිපිලිය න්න පුළුවන්න්නොයිපුත්කාපී කතා පිළිබඳ බෝම රසවිදනාත්මකව විචාරාත්මකව ලිපි ලිවීමේ හැකියාව තියෙනෝ මිනිස්සුන්ට පාටකත්වයට රසවිධනය ලබාදීමේ අරමන. තොත් මේ විශේෂාංග කිහිපයක් ඔබට පත්තරවලින් ගත්ත. ඉදිරිපත් කරන්නේ පඩ මේ විශේෂංග වල තින භාෂා ලක්ෂණ කියනේවා ඉතාමත් වැදගත් ඔබ විශේෂංග අරපෙරමා වර්ගීකරටයෙන්ල් ලබන විශේෂංග මතනක පහත විතර වනිතායත් විශේෂංගවල භාෂාස් රූපර් පළිතඳ අවධානය යොනකිරීම ඉතාමත් වැදගත් වෙනකට පුවත්පත් විශේෂාංගයක භාෂාව සතුවිතු ගුණංග පිළිබඳ එතන්දි අවධානයයොම් කරන්න කොහොමද සුවිශේෂීද පැහදිලි කරන්නේ යම් චරිතයක් පිළිබඳ කියනකොට කොයිු විදිරත කියනයම් ිසි සිදුවීමක් පිළිබඳ විස්තරාත්මක විශලේෂණය කරන්න මනාද භාවිත කලන තින භාෂා ්‍රමෝපාය පරිසරය ගැන පරිසරි කලි පියා සංචාන්ලි පයක්ලිවනකොට කොහොමොද භාවිත කලතිෙන භාෂාවමති පිළිබඳ ඒ විශේෂි දෑ පැදිලි කරන්නේ කෙසේද කියනෙක සරල සිදුවීමක් ඉතා පුළුල් ලෙස විස්තරාත්ම කොලියන්නේ කොහොමද ඇතැදී නොයකුත් ූලා ස්්‍රබල්ට ගිහිල්ලා තමන්ගෙන රීක්ෂණ සංකච්ඡා ස්වරූපයෙන් කොහද දක්වාන්නේ ඒ මූලාස්ත්‍ර පරිහරණ කරනව සංකල්පනආදිය විමර්ෂනාත්මකෝ දක්වන්නේ කොහොමද ඒ වගේම සංකීන සිදුවීමක් ඉතා සාටලය ලෙස පැහැදිලි කළ ඉදිරිපත් කරන්නේ කොහොමද දැන් අපි නොකව්ව පොතාක් ඓතිහාසික සිදුවීමක් මේවලට පසුදමුණු කතාපුුවත් තේරෙන විදිහයට අනෙකාට පැහැදිලි කරන්නේ අපිට ආනා අදාළ නොවඩ වෙනත් සංස්කෘතියක අලුත් සංස්කෘතියක වෙනස් ඇඳුම් පැළතුම්මන්දින වෙනත් විලාසිතා පිළිබඳ ආහර රටා පිළිබඳ සංස්කෘතික වශයෙන් ලියවන කොට कोොයි විදිරත පැහැදිලි කරන්න. විනෝදස්වාදයේ ඇතුලේ සම්පාදනය කරන්නේ කොහොමද ප්‍රස්තුත වන විශේෂ ශත්‍රපිලිබඳ පාට ආකර්ශණය ඇති කරන්න හොමත විශේෂාන්ගේ ඇතලේ භාෂාව පක්‍රම කියනවා භාවිත කරන්නේ භාෂා ශාලීෙන් භාවිත කරන්න කොඳ ආකෘතික ස්රප අවිච්චි කරන්නේ කොහොමද. ඒ වගේෙන් පාටක සමාජයෙහි ජනමතය සංවිධානය කරන්න ජනමතය ගොඩනං වන්න කාලීනදේවල් තේමාකරගත්ත විශේෂංග කොහොමති දිරිපත් කල තියනෙ. විචාරාත්මකදේ කොහොමති දිරිපත් කල ෙ ඒ විශේෂංග සමහරවෙලාවට නම් කරල තියෙනවා. ැංගෝවි සෙවන විඇං ගොවිි සෙවන කල කියන සාමනෙ කුෂිකාරර්මය පද නම් කරගත්ත පුෂිකාර්මයක සමාජිතියන ගැටලු ෆිළිබඳ සාකච්ඡා කරනය ව විමමාංශ විමංසා වගේ අතිරේකවල කතා කරන්න නොයකුත් සාහිත්‍යමය දේවල්බී ආපාරික ෝකේ කෙලති නවා විදදු සේවන කෙලති නවා රසවන්දන කෙලිබිම ද ක්‍රීඩාමය විශේෂංග ගැන කියනකොට ඊට ආවේනික නම් දාලා තියෙනවාඩ සාහිතමය රසවිදර දේවල් සාකච්ඡා කරනකට එවිට අධ්‍යාපනික විද්‍යාත්මක විශේෂංග වලට වවුණු පිටු පිටු බවා නම් කරල තිනවා විශේෂංගවලදී එහම නම්කල තින පාටක ආකර්ශණ සයි විශේෂේෂත්‍රය පිළිබඳ පාටකත්වයට අවධානයයමු කරලා ඒ පිළිබඳ පෙන්නල දෙන්න ඔලට පාටක සමාජයේ ජනමතය සංවිධානය කරන්න ඒ කාලීන්න සිදුමයෙන් පිළිබල්ඳවය දේශපාලන විමර්ශනම පමුණක් පත්පත්වල විධ නම්බලින් දීලා තියනව විශේෂංග වලදී ්‍රදේශපාලන විමසුම තිරේ පසු පසර දේශපාලන්න විවරණ කියලා පොලිටිකල් දෝංකාරය මේ විදිහට විබද්ධ විදිහට තියෙනවා එතවට මේවා පිළිබඳ ඔබ අවධානය යොමු කරන්න වන සංකීන්න සිදුවීම් විවරණ වලින් පහදල දෙන්න සමහරවෙලාවට විශේෂාංගවලේ උත්සා, න අතර ගුරුද විග්‍රහය වාම් මියවර මනෝගේ ලෝකය ඔය වගේ විවිධ අවශ්‍යතාගේ අනුව සමාජය වශන්නේ තොරතුර කියන එක විවරණය කරන්න තියෙන අවශ්‍යතාවය අනුව ඒ විවරණය කරන්න විධ दृෂ්ිපෝණය අනුව විශයපතිය අනෝ විශේෂංග පවා නම් කල්ලා තියනකට ඔබ ඉතාමත් වැදගත්වෙනවා ඔබ ඒ විශේෂාංග වල ඒ තියෙන විශෂයයක්ක්ෂත්‍රය පාට කවධනය එෙමු කරන්න බලපාන සිදුවීම් මනුව ඒ විශේෂාංග වර්ගීකරණය කළ ඒ වගේ භාෂා ලක්ෂණ පිළිබඳ යොමු කරලා තිෙදැගේ යුද කාලේදී ඔබ දන්නවා නොපුත් වාර්තාකරණයන් කරන්නකොට අපේ පොත්මත්වල විශේෂාන්ග විදියට වෙන් වුනා සිටුවේෂනල් රිපෝට් කියලා ඉංග්‍රිසි පතර වල ඉදිරි පත්වනකොට සිංහල පත්තරට ආරක්ෂාව, රටේ ආරක්ෂාව, ආරක්ෂාව මුරාඩවිය මේ විදිහයට නම් කරලම විමර්ශන ආත්මක විදිහට ඒ විශේෂාන්ග ඉදිරිපත් කරනවා. ඔබ දකින්න ඇතිතුතු මේ පිළබඳ ඔබේ අවධානය ොමු කරන්න පුවත් පතක් කරගන බලන්න විශේෂංගවල कोොයි විදිහටද භාෂාලක්ෂණ තියෙන්නේ විශේෂංග නම් කරල තියෙනෙ कोොයි ආකාරෙන්ද විශේෂංගල විෂේපතය හස කරගන දනෙ කොයි ආකාරෙන්ද විශේෂංග පබේදවලට අනුව භාෂා ලක්ෂණ कोොයි විතිරද දිපත් කරලා තියෙන්නේ මොන විදිහ භාෂාලක්ෂන්ද භාෂාවිතයෙන අර දුවනිරුණයා අර්ථඇ වනය භාෂාත්මක උපක්‍රම ස ඉදිරිපත් කරලා තිනේ විශේෂාන්ගේ ඇතිර තියෙන රූපමය භාෂාවන් කොයි විදිරද භාවිත කරලා තියෙන්න්නේ ඒ වගේ තින ෙනව ප්‍රවණතා කොයි වගේද අද සමකාරීඉනව තියෙන මේ පිළිබඳ නිදසුන් සහි තව පැහදිලි කරන්න හැගියාව ඔබට තිබිය යුතුය තොට විශේෂාගයක් සහ ප්‍රෞෘත්තියක් අතර වෙනස්කම් අපිට දකින්න පුළවාන් ැ මෙන්න මේ කාලීන බාව ෂැණික බාව අන්තර්ගත තොරතුරු ප්‍රචනා ස්වභාවය ක්‍රියාදාමය වාර්තාකරුවන්ගේ භූමිකාව මේආදී දේවල් මූලික කරගෙන විශේෂන්ගේයකසාහ ප්‍රෞෘත්තියකත් වෙනස්කම් අපිට දකින්න පුළුව. දකොට හැමතිස්සම කාලීන බව ඇතිලේ ප්‍රෞෘත්තියක් හැමතිස්සම නිර්මාණයවෙන්නේ කාලීන බව මූලික කරග ැබ විශේෂන්ගයක් කාලීන බව අවශ්‍යවෙන්නේ නැහැ ප්‍රෞෘත්තියකටමූලික වෙන කරුණක් වුණත් අරගෙන සතිහන්තේ පුළුවන් විශේෂාන්ගයක් සක යන නිරන්තරෙන්ම විශේෂාන්ලපට කාලින බව කියන එක අත්‍ය වශ්‍යම වෙන්නේ නැහැ ඒවාගේම ෂනික බවගත ප්‍රෘත්තියක් ෙනනික ඉතාම ෂණක. ඔයි විශේෂාන්ගයක් යන්නවන්නේ මේ බොහෝම කාලයක් අරගන, රචනා කරන්න පුළුවන්තියක් පෙනෙන්සා විශේෂං ෂන්තවෙන්නේ නෑ තොරතුරෝඩ අන්තර්ගත තොරතුරුවට සවභවයපත්ත ප්‍රෞද්තියක නිරන්තනය අලුත් තොරතුරු කියනව තමයි තියෙන පුළුව විශේෂං ඔබ කියවලා තියෙනවන ඒ අතර්ගත තොරතුරුව තුළේ අලුත් තොරතුරවාගේීම පුද්ධල ෘෂ්ටිපෝන විවිධ පැත්තිකට විශ ක්ෂේෂ්‍ර මේ දේවල් අපට දක්නට ලැබෙන්න පුළවා එතකොට ඒවාගේ තමයි පෞෘත්තියට දක්ත ස්බන්ධ බලවත් අ ප්‍රකාශන වගේ දේවල් ප්‍රෞත්තිය ප්‍රන්තර්ගත වෙනකොට විශේෂාන්ගේ ප තොතුරුන්තර්ගතය තුද්ගල නිරීක්ෂණ අඩ්දැකීන් පතන්දර වගේ දේවල් මූලිප කරගෙන සිද්ධ වෙන්න පුළවා ඒවාගේම රචනා ස්වභාවය වගේ දේවල් ගත්තො සාමානයෙන් ප්‍රෞෘත්තියකට අනුපිළි වෙලක් තියෙන තොට කාලානු රූකිව එම ප්‍රෞෘත්්තියක ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. මූලිකවම ප්‍රෞත්තියක තුොරතුරු ඉදිරිපත් කිරීමේ ආකෘතික අනුපිළිවෙලා අපිට දකින්න පුොළුවන් නි්‍යායාත්මක මුල ධර්ම දකින්න පුළ හැබැයි. විශේෂංගේක එහෙම අපට ආඛ්‍යානමය වෝ්හයක්වෙන්න මෙහෙමයි කියන්නවනි කියරන දකින්න දැබන්න. තමන්ට විජෂංක රජකෙක්ට පුලුවන් තමන් ආකෘතිය වෙනස් කරමින්. විවිදධ දීර්ග ලේඛන ශෛලින්වල්ට යාම හැකියාව තියෙනවා. එතන්දී රචනා ස්වභාවේදී ප්‍රධාන කරුණ මතුකිරීම කියනෙරි තොරතුරු මතුකරගැනීමටම මේ ප්‍රෞෘත්තියකකි දාමත් වැදගත් වෙන්නේ. හැබැයි විශේෂාන්ගේක පතාන්දර ස්වරූපයට ලිවීමේ හැකියාව ඒවගේම තමයි ප්‍රෞෘත්තියක භාෂා ශෛලියකත්ත ප්‍රස්තුෘත කරුණ මත තමයි ඒ සාධක වාර්තා කරන්න ඕනිි හැබැයි විශේෂංගේකමුණන පෞද්ගලික විස්තරතුර තුරු රජනාශයලීින් වර්ණවත් කළ හැකි ඕනම සාහිත්‍යමය භවමය ඕන භාෂාවක් භාවිත කරන්න පුළුවන් පාටක ආකර්ශණය වෙනුවෙන්ටි ප්‍රෞෘත්තිමය ක්‍රියාදාමය ගත්තහම ඇතුම් වෙටකර ප්‍රෘතියා ප්‍රෘත්ති කාමරය ඇතුළේ මූලාශත්‍ර භාවිත කල්ලා සමුකසාකච්ඡා ප්‍රෘත්ති ප්‍රකාශන සාකච්ඡා පසුබිම්තුොරතුරු තිය ලිපි ලේඛනනේ ප බලයහිමි පුද්ගලයගේ මූලාස්ත්‍ර ඔස්සේ තමයි ප්‍රෘත්තියක් රචනා කරන සෑම්මවිටම ඒන මූලාශත්‍ර සාධක ඇතුව තමයි. තියක් රජනා කරන්නේ කවදද කොහද මේක කිව් कोई කතනේදද කියලා හරියටම තහවුර කරකත් තුොරතුරු තමයි ප්‍රෞදති රජනාව වෙන හැබැයි විශේෂංගේයක ඉන්න ඔබබට ගිහිල්ලා නිර්මාණත්මකදී ඇතුළත් කිරීම හැකියාව තියෙනවා ඇතැම්වෙලාවට ප්‍රෞෘතියක්ට ගඩා විශේෂාංගයක් ලිවීමේදී ද සංචාරක සංචරණ විශේෂං්‍යයක් ලියනකොට පරිසරිැක් ලියනකොට අපේ පුගල චරිතයක් පිළිබඳලියනකොට කලාාකරුවක් පිළිබඳලියනකොට සමහලට ේත්‍රට ගිහිලේ පුද්පලි හම්බවෙන්න පුළ ැ ශේස්ත්‍රටිලේ පරිසරයට ගිහිල්ලලා ඒ මිනිස්සු අතරට ගිහිල්ලා ඒ ක්‍රියාකාරකම් ඇසුරින් තමයි විශේෂන්ගේ රචනාවෙන්න්නේ. එතකොට ජනතාව තමයි බොහෝවිට විශේෂාන්ගේක මූලාශත්‍රයක් කරගන ජනතාව පිළිබඳ නිරීක්ෂණ අත්දකම් ජවාර්තාකරුවා දැකපුදේ සාකච්ඡාමය සුරූපෙන් ලියන්න. හැකියාව තියෙනද බෞද්ධයක් පර්තාමය ස්වරූපයෙන් ලියනකොට එක භාෂාව ක්‍රියාදාමය විශේෂාන්ගේක නම් ඊට වඩක් වෙනස්වෙන්න පුළුවන් සාකච්ඡාමය ස්වරූපයෙන් ලියන්නත් පුළුවන් වාර්තාකරුවට වගේ භාෂාව භාවිත කරළ ලියන ලැබ ප්‍රෞෘත්තිය පනිවාරයම වාර්තාමය ස්වරූපය තමයි ඒ ක්‍රියාදාම ඇතුළේ දියන්නෝ නතිර වාර්තාකරවා භාෂාව භාවිත කරන පුද්ගලයා ජනමා අදමීතියක් හැමතිස්සම මිනිසුන් අතර වෙන දේ විතරයි ප්‍රෘත්තියටී වාර්තා කරන්න හැබැයි ඒකන හරියටම තහවුරු කරගත්ත සාධකත් එක ගියන්න පුළුවන් දේ විතරයි වාර්තාකරුවවා තමගේ භාෂාව භාවිත කරලා ලියන්නේ එතකොට අදුශ්‍යමාන පිටස්තර දේවල් ගැන ඩිවීමේ හැකියාව නැහැ භාෂාව භාවිත කරලා වාර්තාකරුවයෙකුට යාගේ භූමිකාවේ නෑ හැබයි විශෂංග රාචකයකුට තමගේ භාෂාව භාවිත කරලා දෘෂ්‍යමයේදේවල් වර්තමාන කතා ජනමාත්‍යවේදයාද සමරලාටඒ කතාවි චරිතයක් බවටපත්වෙලා විශේෂංග රචනා කිරීමේ හැකියාව තියෙනොට මෙන්න මේ විශේෂංග රක්ෂණයේට මේ කියන භාෂා ලක්ෂන් ට වා विස්ෙන කාරය පිළිබඳ ඔබේ අවධනය යමු කරන්න उදාहරण सहिත विස්තरात्ම වලන कම ම් उहරणයක් सहिතව डීමටහැ किාව ඔබට තියෙනනකි තාමත් ගතගත්වෙනවා උत्तරලवेදීලිी භාෂාව සාපට इතාමත් වදළ භාෂद ඇදහෙම පුවත්පත් තීරුලිපි බල භාෂා ලක්ෂණ පිළිබඳ සාපච්චා කිරීමේදී. අපිට ඉතා වැදගත්වෙනවා තීරුලිපියක් කියන්නේ මොකක්ද. ඒකෙදී තීරුලිපියකි අවධානය යව කරන්නේ කුමක්ද කියනක පිළිබඳ දැන සිටීම. තොට විශෂය අන්තර්ගත්තය අනුව පුවත්පතේ භාෂා ලක්ෂණ වෙනස් වෙනවා වගේම, ටක විවිධත්්‍රය හා විෂයවිධාන්ගේ කරණය නිරූපනය වෙන විදිරතමයි පොත්තයන්ර්ගතයක් හැම ස්සම සකස්වෙන්න එතකොට තිරු ිපිය කියල කියන්නේ මේ දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික මෙයාදි වයනම ශ්‍රේෂත්‍රය පිළිබන්ඳ ලිය වෙන එකන කොළමක්කාකාරයෙන් ලිය වෙන තිහිරුව අක්කාකාරයෙන් ලිය වෙන රචනයක්තයි පුවත්පත් තීරුලිපයක් කියලා කියට පුවත්පත් තීරුලිපි කියනේවා විවිධ විශේෂේෂ්‍රයටති ලිය වෙන්න පුළුව පත්ටටලිපි කියනෝ විධ විශෂේෂත්‍ර ත්තේ ලිය වෙන්න පුළවාන් විශේෂේෂත්‍ර ඇත ලේ වෙනකොට දේශපාන්න සමාජය ආර්ථික සංස්කෘතික වෛද්‍ය ක්‍රීඩා ශෝපසාස්ත්‍ර වැඩ ආගමික සංචාරක ව්‍යාකාරික ආදී නන්න ඇැදරුම් විශේෂශ්‍රෙන්න් යටතේ වචන දෙසය පණහාල් හස්සේ පනත්තකට මේ අත්‍රප්‍රමාණය පුවත්පතෙක් තීරුවකට ප්‍රමාණුවත් වන පරදි රචනාවන ලේඛනේ තීරුලි පේවිදියට හඳුන්වන්න පුළුවයි වගේම තීරුලි පේසන්ඳහා ඇත්තැම්වෙලාට මේ සවිශේෂී නාමයන් තියෙන්න්න පුළුව ඔබලන්න ඒ සුවිශේෂී නාමයන් තියෙනකොට දැම්. දෙලක්මිනි පාන වගේ පත්පත්වල මේ ආගමික දේශනාව අසරණයගේ කන්නලවුව මේ වගේ තියෙන එතවට පවඩ කතිකයා පෝත්පතය හනුමේශ්වර ලංකාරීප වගතු අපි දන්න ලාගවිිමනාම් මානගේ තිීවරුව දෙැවේන්න රයිකම්ට්‍රාරල් පරඩිය දවස හැල්ල වගේ මේ විවිධ තීරුලිපි සඳහා විශේෂය නාමයන්ට පාතින විද්‍යා කපිට දකින්න ළුවන් ඇතැම්ට විවිධ උපශීර්ෂයටත තීරුලිප ලියවෙන්න පුළුවන් හැමතිස්සම ඒකන උපර්ශීර්ෂයයක් යොදාගනීමේ හැකියාව තීරුලිපියට තියෙනවා තීරුලිපිය ලියන්නේ මොන අරමුණින්ද කියන එක කියන පුළදැන් අපි ගත්තොත් මේ අපිට තරුල්පයක් රචනාාව කරනොකට අපිට කියන්න ඕන මාතෘුකාවානුව අපිට මාතෘකාවක් යොදාගෙන බ එත ඒආකාර උපශීර්ෂ සහිතව එදා 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 එන එදාප ඉදුරපත් කරන්න තීරුපය ලියන පලම රචකයාට ඇතමලට අන්වර්තනාමයක් තියෙන්න පුොළුව ඔබ දන්නවා විවිධ රචිකින් විවිධ අන්වර්තනාම භාවිත කල්ලා ලියන ඔබද සිසී කියන්න බබරන්දේ සීවලි හාමුදුරු රයිගම්රා ලපුසා කියලා ලි කෞද කිය ඔබ දන්නා මේ කෞද එහෙම ලින්වෙ කියන එකට තීරුලිපී රච්චකයා සෑම විටකම එහෙම තමන් රචනා කරන තමන්ගේ නමින් පෙනී දින්න නෑ ඇත වෙලාට එයා දැන් සුන්දරණ හත මානනිද මැල්මහත ලියන්මි මානගේ තීරුව කියලා ඔබ දන්නවා යොකට ඒ ලියන නාමයනුව කෞදේක ලියන්න්නේි කියේලාන් වර්ත නාමයන් සබඳක දන්. එවකම රචනා කරන ශෛලියන් තියෙන? දවි ශෛලීන් අනුගමනය කන්න තීරුලිපි ප්‍රචනා කරනකොට රේකා බද්ධ ශෛලීන් කතන්දර ශෛලීන අ සම්බන්ධිත පාරමකීම ශයිලීට भा්්‍ර ශෛලීන් මේ වගේ ශෛලීින් භාවිත කළලතින තීටලිපි ලිය නොට ඒගේම රචනා කිරීමේද නිර්මාණ ශීලී ක්‍රමෝපයන් භාවිත කළ න මේක ඉතාමත් වැදගත් තීරුලිපිභාෂාවදි මිශ්‍ර භාෂා ශෛලීින් භාවිත කරන සමාජවෙලාට සමාරය සමාජය තියෙන. උපමාරූපක පිරළූ වගේ දේවල් පාවිච්චි කරනවා ගැ මරු අරුද්ධනවන භාෂා ක්‍රමෝපයන් පාවිච්චි කරනවාවාක්‍රෝප්තිව අංගාර්ථ වගේ දේවල් පාවිච්චි කරනවා සංවාද සාකච්ඡා ඇසුරෙන් හඳුනාගතයැකි භාෂා ලක්ෂණ භාවිත කරනවා දර්ශනක හැගේම් කියනෙවා කුල් ගන්වන්න කුළ අමතිතර පාවිච්චි කරනවා සංස්කෘප් දැකින සංස්කෘතියනි රූපණය කරන විදියට ීටලිපි භාෂා ශාලීෙන් භාවිත කරන දබට පුළුවන් නොන තේරු ලිපි භාෂා ලක්ෂණ පිළිබාන්ධ සාකච්ඡා කරන්න ොකොට මෙන්න මේ දිලි භාෂා ලක්ෂණවලතින විශේෂතා මතු කරමින් සාකච්ඡා කරන්න මේ ඔබදකින්නේ මේ එක එක කාලවලදී පුවට පත් වල තිබුණු තීරු ලිපිකිමතමයි පුවත්පත් භාෂාවල තීරුලිපි වලදී ඉතාමත් වැදකත් වෙනවා භාෂාමය ක්‍රමෝපායන් දැන් ඔබ දන්නවනේ විවිධාකායෙන් විධ තීරුලිපි රචකයෙන් අපේ රචනා කරනවා කියන එක එකට අනූතන අපේ තීරුලිපි රචනා අතර සුන්දර නිහත මානිිද මැල්ගගේ මානිිගේ තීරුව කියන එක ඉතාමත් නිර්මාණ ශීලිතතයෙන් අනුුණු රචනාග වේ කතා විඤ්ඥාස සංවාද සාකච්ඡා නාට්්‍යමය අවස්ථා පශ්නෝත්තර වගේ ක්‍රමවේද මානි අනුගමනය කරල තියෙනවා එයාගේ තීරුලිපි භාෂාව කියන එකේදී. ඒ වගේම දවදුරටා තිමරියාගම වන්්ඩාර මනස් සිතුවම කියන ටේඩලිපේද විබවිදධ විදියට ජීවිත කියන තීරු රචනේදී වදකඳවුර උපදේශය උපශීර්ෂය යටතේ එතුමා ඒ තීරු ලිපි රචනා කරනකට භාවිත කල්ලා තියෙන ්‍රේ මනස් සිතුුවමම සටල්සා රචල් කාසන් කියලා පශීර්ෂයටතේ ශීෂපාටයටතේ මේ සිරස්තලයටතේ ඉදිරිපත් කල්ල තියෙනවා තීරු රචනාත ඔබට එකක තීරු රචනා ශිල්පටීන්ට ආවේනිික උමු භාෂා ශක්්‍යතා හැකි ආාවන් පිළිබඳ භාෂාප ාවිතයන් පිබඳ අවබෝධයක් ලබාගන්නඕන ජන්ග්‍රත්මාණනව සිංහන් ලංකාදී පැට ල වගතුග තරුලිපිො වගේ විශේෂ තීරුලිපි පිළිබඳ ඔබගේ අවධානයයමු කරන්න ඕනේ ිෂන්සිටලා කොඩිකාර වගේ මාදුටු කෝසල සිහින තීරු ලිප මෙයාදේ තීරු ලිපි රචකීන් අත්තර දෙනෙක් පස් දෙනෙක්ගේ තීරු රචනා සහ එතන්ද භාවිත කල තියෙන භාෂාමය ලක්ෂණ පිළිබඳ ඔබ අවධානයයොමුකිරීම ඉතාමත් වැදගත් වෙනවා. මීළංගට අපි අවධානය යොමු කරන්නේ තවත් එවැනිම පොත්පත් භාෂාවේදී අවධානය යොමුකරන අංගයක් පොත්පත් කතුවැැකය සහ එහි භාෂාව කියනක ටොබ පුවත්පත් කතුවැැකි කියන එක දැකළ ඇති මේ පුවත්පත කතුවැැකි මව්බීම ලාබීම. ළ වගේ පත්තරවලගිය කතුවක ඔබ පුවත්පතක් කරගන මේ දේවල් ප්‍රායෝගිකව කියවල අත්විදර බලන්න තොට කතුවකි භාෂාවේ ලක්ෂණ පිළිබඳ සඳහන් කරනකට ඔබදන්නෝ කතුවුව කියය කියන පුවත්පතය අනන්න්‍යතාව ප්‍රකට කරන ලියවිල්ල සමකාලීන සමාජ දේශපාන ප්‍රස්स्ෘත පිළිබඳ පුවත්පතයේ දृෘෂ්ටිපණය එකතුවයකයෙන් නම තිස්සම විද්‍යමාන කරනවා. ක පුවත්පත दिශානතිය පිළිම්ඹබුව කරන ලේඛනයක් කතුවකය පුවත්පතක පලකිරීම අභ ප්‍රාය එක කාර්භාරය පිළිබඳ විශේෂාවධනයක් යොමු කරනවා එතකොට විවිධ කතුවකය පිළිබඳ විවිධ අර්ථකතන දක්වල තිය නම් ඇතැම් වකයත්පත කතුවරයාගේ වා්‍ය විදිිරතමය හඳුන්ුවම කතුවරයා ප්‍රකාශනය නමුත් ඇතැම් වෙලාවට කතුවරයා බලය පවරන. ේ පුවත්ත් කලාවේ කෝ මණंडඩලයකින් තමයි කතුුවකය රචනා කරන ලබන්නේ तोකට කතුරු මඩලේ සය මතවාද දක්වනකොට පත්පතට අදාළව ඒ කාලානුරූපීව කතුුවකි නිර්මාණ කන්න ස්වරෝපයක් දකින්න ලැබෙන ර කතුවකි වල විවිධ භාෂාත්මක ක්ෂ අතරයේ කතුුවකය විධක්තුති කතුවකි අන්तර්ගතයන් කියන का අපිට දක්නට ලැබෙනෝ සමකාලීන සමාජි ප්‍රස්තුත සමාජය තුළ පැවත්තුුණු දේවල් අනාගතයේ සිදුවේ හැකි ඇයි අපේක්ෂිත කරන්න පුුණා උපකල්පනය කරන්න පුළුවන් දේවල් මූලික කරගන කතුවකි නිර්මාණය වෙනවා විවිධ සමාජයේ කිසිවෙකුටත් සමල්ලට හසු නොවන්න විෂය නොවන සිදුවීම් කතුවයක සඳහා තේමා වෙන්නත් පුළුවන් සමාජය ගැටලුවක තියෙන ඔභාවේ විවරණය කරන එක ගැටලුවක තියෙන අරබු දකතියෙන ආදීනෝ පැහදිලි කරන්න විසඳුම් යෝජනා කරන්න යහපත් මානුෂීය කටයුතු සඳහා ප්‍රසාදය පළපරන්න සුභපතාන්න සමාජයේ නිසි මඟ පෙන්වන්න අනාගතයේ සිදුවියහැකි ස්්ටානිෂ්ට ක්‍රියා විවරණය කරන්න මේ කියන අපි ප්‍රායන් පෙරතරි කරගන කතුවවෙකයක් රචනා කිරීම හැකියාව තියෙනවා එතට ප්‍රධාන තේමාවට අදාළව ගොඩනගා ගන්නා ආක්‍යානයක් ආකෘතියක් කොස්සේ තමයි කතුවකිය ඉදිරිපත් කරන්නේ ොට අවසානයේ පුවත්පතය दෘෂ්ටිය හා ප්‍රතිරූපය අනුව සියල්ල සමාලෝචනය කල්ලා තමයි කතුවකය ආකෘතිය සකස්වන්නේ ඒ සඳහා තමයි නිර්මාණශීලේ ආකපෘතික ක්ෂණ අන්तර්ගते කියන්නේ තික දේ අනුව භාෂා ලක්ෂණය යොදාගන්නා ආකාරය ගැන तो නිර්माණශීලී භාෂරට භාවිත කලා උपाංග භාවිත කල්ල පතු की අන්तර්ගते පෝෂණය करना ආකාරය තමයි අපට දක්නට ලැබෙන්න්නේ එතකොට සතුවැ කියන එක ඉතාමත් निර්माणत्මකව වගේම භාෂාත්මක ගුණෙන් පෝෂණය කරන්න විදියට තමයි සකස් කෙරෙන්නේ ඉතාමත් වැදකත් ඒ අතරේ උබදන්නවක් පතුවකි ගැන කියනකොට මේ භාෂාලක්ෂණ කොම්මද භාවිත කරන්න කියන එක අපිට විවිධ පතුවයකි ඔස්ස පැහැදිලි කිරීමේ හැකයාාවතියෙන් නොනේ මම කිහිපයක් ඔබට නිදසුන්වාශයෙන් පෙන්න්නන්නා නැම ඇත්ත පත් පතය ඇත්තකතුූ වයේ සිරිවර්තන කොහොමද තමන් කතුයැකිලි වේ ො මේ කතුවයකි වලතියෙන පදාන රචනාේ වරූපය තියෙන අන්‍යතා රराශියයක් සිරිවර්ධනගේ කතුුවකි වල දක්නට ලැබෙනවා කතුවුවකි ආරම්භය සිට අග දක්වාම සෑම වාකයක්ම ප්‍රස්තුතයට අදාළ කාඩ්णා නිසි පරදි අර්ථවත් කරන්න පුළුවන් විදියට එකන එකට භාෂාවෙන් සම්බන්ධ කරනවා පතුුවකි ඇතුළින් ප්‍රස්තුති පුළබුවඳ पूර්්ණ විග්‍රහය කප්ට හම්බ වෙනවා සෑමවැකයක් තුළම ප්‍රගතිශීලී මතවාදයක් පැහැදිලි දර්ශනයක් දිරිපත් කරන්න සිරිවර්ධන सतलाना का खतु हैटदाहर ना मूठ नमाक कि आपयोला कि कियाने अपाए महारू कैसाब कहतेमेगास पुरा है एक साइस के कििंिनी गेजी मिनिकेटी गाांंटार लवा त दिना क्लांका वें कि एक मिनिसट में बुदु मगासद मदपा ऐसी है अपाय लाइस डिटेक्टरयबाद बुरु अल्लने अंत्रीियमपालला कि है පොළුවේ කෙනෙකු බොරුවක් බොරු කීවිට බොරුවේ සයිස්කට සරිලන මිනි ගෙඩියක් ගෙච්චියක් නැතිනම් ගහන්ටාරයක් නාද වන බව යම පල්ලා වැඩිතුරතත් විස්තර කළේද මෙතන දැමුල ආරම්භේ ඉඳම්ම ප්‍රස්තුතයට අදාළ කාරණ තමන් කියන්න යන සමාජයමය කාරණාවට අදාළ පසුබිම ගොඩනඟගන බැඳ කතාව ගොතමින් තමයි බිය සිරිවර්ධනයන් කතුවකේ රචනා කරන්න. ංචි බරුවක් කියීවොත් ංචි මිනිගෙඩියක් නාදවේ ලොකු බරුව කියවල් ලොකු මිනිගෙඩයක් නාදවේ මොහතක් කියන තැ ටකඩන් වහලයට හෙන ගෙසූ කලකමෙන් මුලු අපාහෙම දෙවනත් කරමෙන් මුළු ගස සලිතවෙමින් එහි එල්වා තිබුණු ංකිණ මිනිකෙඩ ගෙජ්චි ගන්ටර් සියල් එකවර නාදවිය එන්න මෙතැදි තමයි වදාල ප්‍රස්තුතය පිළබඳ පූර්ණ විග්‍රහයක් සමාජයත්යක සම්බන්ධ කරලන්න මූලික මතවාදයක් කියන්න එතවට තනිවාකෙන් කියනවා. මේ සිද්ධියල ඒ මොක් දේ ලංකාවන් කිය මනිසාසිය ඒ ඔපේ අගමති කට ඇරලායයි යම පල්ලාී බුරු පැවසීම රටේනිල තලදරන පුද්ගලයන් ජනතාවන්මින් නියෝජිතයන් මිනිස්සුරාවටීමට නොයිකුතාකාරය කරන දේවල් පිළිබන්ඳ තාමත් විවේචනාත්මකව නිර්මාණශීලීව කියන්න තමන්ගේ කතුව කියිය කියන එක යොදාගෙන තියෙනවා. ඒවගේම තවත් ඒවගේම කතුවවෙක ඇතම ඉෂ්ටී පුංචිේව විෂ්ත හරය කියලා එතුමාලියලා තින පතුවැක වසර ගන නක් පෙස්සේ අය බැයිලයකන විදේශනාය නවසංවර්ධන ව්‍යාපාර සමඟ තුන්වේල අලුත්තුූ පරණ ෘතිගල දමා බඩගින්නේ සිටින පොදු මිනිසාට සුරංගනා කතා අසන්න ලැබේ වැටු වැඩිවීම සමඟ වැඩිමිලට පාන් සීනිට ඇදිපිලියයාආදිය ගත හැකිය ලාබෙට ඇත්තේ බලාපොරොත්තු පමණි ජනසවිය අලංකාර රූපවාහිනි දර්ශනයකි රැවටල්ල යුගගේ ප්‍රියතම නාට්‍ය බාට පත්ව ඇත. එහිනිටුවත රඟ පාන අයට ොදමන අලුකම හිමි සම්මානය ලැබේදමනි සමාජයේ තියෙන දේවල් සමාජයේ ජනතාව පුුදුජනයාගේ අපේක්ෂා සහ යථර්ථය ඉදිරියේ ඒවා බිදධවැටන ආකාරය ගන්නා දේශපාලන තිීදු තීරණ ඔස්සේ සමාජයේ පවතින ක්‍රමවේද ඇතුළේ ඒ අපේක්ෂා සියල්ල බිඳවැටලා ය ආකාරය අනන්තමන්ටාවන් අනන්්‍ය භාෂාවක්දාගන ඔහම නිර්මාණත්මකව ප්‍රබලව අදහස් ගැඹුරු අරු ධනවන පරිදි ලීමේ හැකියාව තියෙනවා මේ ආදී විදිහයට ඔබට කතුවයකි විවිධ කිහිපයක් යටතේ ඒ කතුවයකි වල ආකෘතිය භාෂාලක්ෂණස්සේ පුවත්පත් කතුයකි පිළිබඳ ඔබට තුව භාෂාව පිළිබඳ විවරණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේට භාෂාවහා සනිवेදනයට අදාළව ඔබට තවදුරටත් පරිහරණය කරන්න පුළුව मූලාස්ට්‍ර කීපයක් මාමහිදී දක්වන්න කැමති ඔබ භාෂාවහා සනිවේධනය පත්‍රයට අදාළව. පිළතුරු සැපහිීමේදී විශේෂයෙන් මේ කියපු න්‍යායාත්මක සහ ප්‍රායෝගික භාවිත්‍යයන් පිළිබඳ අවධානී ොමු කරන්න ඕනෙ ෙසේද පිළිබඳද ඔබේ අවධානය යොමු කරලා ඒ අතිරේක කියවීම වඩාත් සිදු කරලා ඔබේ විවරණය කිරීමම් විස්තරාත්මකව දැක්වීම් පිළිබඳ තවදුරටත් තහවුරු කිරීම සඳහා නිදසුන් සපයමෙන් පිළිතුරු ලිවීමට බ ත්යුතු විශේෂෙන් ඔබ දක්වන කරුණු නිවැරදිව ඔබ පවසන අදාළව ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව තිබේතුයි අවසානයේදී ඔබට මේ පත්‍රය සඳහා මුදින් මුහුණදීමට අවශ්‍ය පසුබම ගොඩනගා ගැනීමේ හැකියාව මේ අතිරේක කියවීම ස්සේ ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳ ඔබට මතක් කරනවා. සෙලු දෙනාටම හොඳින් විභාකයේ සඳහා මුහුණදිහමට අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා. ඔබට සුබද අවසාක්.